watching. නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගුඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද මෙම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් අයිබෝවන් තෙරුවන් සරණයි. නැනපහන දහම් පඬුර කාලීන දහම් සාකච්ඡාව. අපේ සිත් නිවන, අපේ සිත් සනසන, අපිට හරි මඟ බොදු මඟ කියා දෙන, අපිට ජීවිතය උගන්වන ජීවිත තක්සලාව නැනපහන අදත් ආරම්භ කරන්නයි අපේ මේ සූදානම්. අපි රටේ කීර්තිමත් ගුණාත්මකේ වගේම ප්‍රමිතිගත ව්‍යාපාරික ආයතනයක් වන අපේ වෝග් ජුවලර්ස් ආයතනය, ඒ වගේම අපේ රටේ ප්‍රමුඛතම මාධ්‍ය නාලිකාවක් වන අපේ මේ TNL රූපවාහිනිය මේ 19 වන අවුරුද්දටත්. අතන පින්වතුනි, ලබන අවුරුද්දේ අපේ නැනපහනේ 20 වෙනි අවුරුද්ද. අවුරුදු 20ක් එක දිගට ඔබ වෙත පිදෙන නැනපහන. ඔබ හොඳින්ම දන්නවා පින්වතුනි, අපේ අරමුණ, බලාපොරොත්තු, අදිෂ්ඨානය එදා සිට අද දක්වාම වඩා යහපත්, දැහැමි, නිවරදි සමාජයක්. තමනුත් සැනසී අනනුත් සනසන වටිනා පුද්ගල ජීවිතයක්. අන්නේ සඳහා අපේ මේ උතුම් දහමින් අප වෙත ලබා දෙන මේ වටිනා උතුම් ආදර්ශයන් මඟ පෙන්වීම්, ඉගැන්වීම් තවදුරටත් සොයා යන්න වෙනද වගේම අදත් අපි ආරම්භ කරමු අපේ නැනපහන. අද නැනපහනේ ඔබේ, මගේ, රටේ නැනපහන් දල්වන්න මේ TNL බැදිරියට වැඩම කොට තිබෙන්නේ අපේ නැනපහනේ හාමුදුරු. අර අවුරුදු 19 නැත්තං ඒ අවුරුදු 20 වැඩිම කාලයක් ඔබේ, මගේ, රටේ නැනපහන් දල්වපු අපේ නැනපහනේ හාමුදුරු අති ගෞරවනීය, අති පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද අපේ නායක හාමුදුරුව. අපේ හාමුදුරනේ, ඔබ වහන්සේව දෙපානමද ඉතාමත්ම ගෞරවයෙන්, හරිම ආදරයෙන් පිළිගන්නවා. අපේ හාමුදුරුවනේ නැවත වරක් අපේ නැනපහනට අවසරයි නායක. ඒවගේ මද දවසේ අපි ආරාධනා කරා ඒත් ටික කලකට පස්සේ ඒත් වැඩිම කාලයක් නැනපහන පෝෂණය කරපු අපේ ලාල් ෆොන්සේකා මැතිතුමාට, පලදායිතාව සහ ළමා මනෝවිද්‍යා පිළිබඳ උපදේශක, ප්‍රවීණ දේශක ලාල් ෆොන්සේකා මැතිතුමනි, ඔබතුමාවත්
ගෞරවයෙන් පිළිගන්නවා නැනපහනට. පින්වතුනි, අපේ අමිතානන්ද හාමුදුරුව වැඩ සිටින නැනපහනක්, අපේ ලාල් ෆොන්සේකා මැතිතුමා සහභාගි වන නැනපහනක්, කාලෙක ඉඳන් ඔබමා බලාගෙන හිටපු නැනපහනක්. එනිසා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා නැවත වරක් අපේ අමිතානන්ද හාමුදුරුවන්ගෙන් ලස්සන බණක් අහන්න ෆොන්සේකා මහත්මයා අපිට ලබා දෙනේ වටිනා උපදේශයන් ලබා ගන්න අද දවසේ මුල සිට අගට බලන්න ආරාධනා කරනවා නැනපහන්. නායක හාමුදුරනේ, පින්වතුනි, අපේ හාමුදුරුවන්ගේ අද මෙවර නැනපහනට සහභාගීත්වය වැඩම කරවීම තහවුරුණු විගසම මා අපේ නායක හාමුදුරුවන්ගේ විමසෝ අපේ හාමුදුරනේ මොන වගේ මාතෘකාවක්ද අද නැනපහනෙන් කතා කරොත් මේ දවස්වල හොඳ කියලා. අපේ නායක හාමුදුරුවෝ සඳහන් කර අපි පුළුවන් නම් කතා කරමු හරි තීරණ ගැනීමේ වැදගත්කම. අපි කොහොමද හරියට තීරණයක් ගන්නෙ? මෙන්න මේ ගැන කතා කරමු කියලා නායක හාමුදුරුවෝ මා අප විශ්වාස කරනවා. අපේ හාමුදුරුවෝ කාලයක් තිස්සේ වසර ගණනාවක් හැමදාම හැම පයේම මේ රට මේ සමාජය හදන්න තමන් වහන්සේගේ සෞඛ්‍ය ගැන පවා බලන්නේ නැතුව රටට ලෝකයට බණ දේශනා කරපු, ධර්මයේ දේශනා කරපු අපේ නායක ස්වාමීන් වහන්සේ. පහුගිය දවස්වල ටිකක් හරි විවේකයක් තිබුණා නම් මා හිතනවා, අප විශ්වාස කරනවා, තවත් ගැඹුරෙන් මේ සමාජයේ දෙස අපේ නායක හාමුදුරුවෝ දකින්නේ නැති ඒ සියල්ල අපිට අද දවසේ අපේ නායක හාමුදුරුවෝ සඳහන් කරාවි. අපේ රට සමාජයේ මේ තීරණ ගැනීමේදී මොනතරම් දුර්වලතාවයක් දක්වනවද කියලා, කොහොමද මේ දේවල් හදාගන්නේ, අපේ නායක හාමුදුරනේ කොහොමද අර එදා වගේ ලස්සන හොඳ වටිනා ආරම්භයක් අපිට ලබා දෙන්න අවසරයි නායක හාමුදුරුවෝ. රත්නත්‍රි ආශිර්වාදයෙන් ලෝකපාලක ශාසන පාලක සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් අපි උපන් සිංහල දේශයට සතරවරන් දෙවියන් ආරක්ෂා කරනවායි කියලා අපි ඉතිහාසයේ පොතපතින් දැකලා තියෙනවා. මේ පිළිගන්න එක තම තමන්ගේ තීරණයට අනුව තමයි කවුරුත් තීරණය කරන්නේ. පළමුවෙන්ම සිහි කරන්න කැමති නැනපහන වැඩසටහනට මෙතෙන්ට මේ පුටුවට මාව ගෙන්වා වදාළ අතිපූජනීය ගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අපවත් වෙලා දැන් බොහෝ කාලයක් ගියා. අපේ සෝම හාමුදුරුවෝ ලංකාවේ වැඩ ඉන්නවා වගේමයි මට දැනෙන්නේ. ඉතින් උන්වහන්සේ සිහිපත් කරගෙන ඒ වගේම උන්වහන්සේ අඳුරෙන් එළියට ජනතාව ගේනකොට ශ්‍රී ලාංකික ජනතාව ඒ ජනතාවගේ නැන නුවණ දල්වන්නට නැනපහන ආරම්භ කළේ අපේ TNL රූපවාහිනියේ ගරු සභාපතිතුමා ෂාන් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේ සම්පූර්ණ ලංකාවේ බර කරට ගරගෙන ඒ වෙලාවේ නිවැරදි තීරණයකින් රූපවාහිනී මාධ්‍ය ඉදිරියට ගෙනියන්න සුදුසුම පුද්ගලයා සෝම හාමුදුරුවෝ කියලා දැනගත්ත නිසා එතුමා සත පහක්වත් බලාපොරොත්තු නැතුව මේ නාලිකාවම සෝම හාමුදුරන්ට පූජා කළා. ඒ වගේම මේ වැඩසටහන කරන්නට සෝම හාමුදුරුවෝ හැමතැනම යනකොට කවදත් සම්බුද්ධ ශාසනයට අප්‍රමාණ ගෞරවයෙන් කටයුතු කරන, ප්‍රඥාවෙන් කටයුතු කරන ආයතනයක් හැටියට අපේ රටේ තියෙන ප්‍රබලම ආයතනය වෝග් ජුවලර්ස් ආයතනය. ගරු සභාපතිනි චන්ද්‍රා හේමචන්ද්‍ර මැතිනිය මේ සෝම හාමුදුරුවන් එක්ක වැඩසටහන කරන්න කැමති වුණා. ඒ වගේ අනුර අපේ හේමචන්ද්‍ර මැතිතුමා
දරුවෙක් හැටියට මවකගේ කැමැත්ත දරුවගේ කැමැත්ත 100%ක් එකඟ වෙලා මේ රටේ අද්විතීය සේවාවක් කරපු ධර්ම සේවාවක් කරපු නැනපහන වැඩසටහන ලංකා රූපවාහිනී සේවාවන් වල අති උතුම් වැඩසටහනක් හැටියට තමයි මේක ලංකාව පුරා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා අතර පැතිරිලා ගියේ. ඉතින් ඒක නිසා මේ වෙලාවේ TNL රූපවාහිනී සේවයේ සභාපතිතුමත් මතක් නොකර ඒ තරම් විශාල සේවාවක් කටක උරදුන් වෝග් ජුවලස් ආයතනයත් මතක් නොකර නම් කාටවත් ඒකෙන් මඟ හරින්න බෑ. අපි ඔක්කොම ජනප්‍රිය වුණේ මෙන්න මේකෙන් තමයි. ඒ වගේම ඒ දෙදෙනාට ඒ සෝම හාමුදුරන්ට පින් සිද්ධ වෙන්න උතුම් වූ බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෝග් ජුවලස් ආයතනයේ අධිපතිතුමිය පින්වත් චන්ද්‍රහේමචන්ද්‍ර මෙතිනිය ප්‍රධාන අනාගතයේ පින්වත් බාර අරගෙන රටට ජනතාවට නිවැරදි තීරණයක් ගන්න නම් සුසුසුසෙක් තෝරන්න ඕන. ඒ තීරණය මත හොයන්න ගත්තොත් පින්වත් අනුර හේමචන්ද්‍ර මැතිතුමා ඒ තරම් ධාර්මික පුද්ගලයෙක්, ඒ තරම් සත්පුරුෂයෙක්. ඒ නිසා එතුමා මතක් කරගෙන මේ දෙන්නටම ආශිර්වාද කරනවා. අද තියෙන්නේ හොඳ මාතෘකාවක්. මට මේ මාතෘකාව මතක් වුණේ චාමික මහත්තයා ඔබතුමා ගිය සතිය අහනකොට මම මේ දවසට අසනීප වූ නිසා මගේ ලොකුම ක්‍රියාව තමයි මට විවේකයෙන් ඉන්න ඕන ටික කාලයක්. විවේකයෙන් ඉන්න ඕන නිසා මම රාත්‍රී ප්‍රවෘත්ති බලනවා. මම ටීවී එකේ යන මං චැනල් තියෙන සියලු තියෙන එකේම මාරු කර කර බලනවා. මම බලනකොට මම දැක්කා මේ රටේ පින්වත් දේශපාලක ඉන් ගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාම දේශපාලනය කරන මහත්තුරු මැතිතුමල්ලා ලංකා ඉතිහාසයේ කවදාකවත් නැති ප්‍රජාතන්ත්‍රවාදීව ලංකාව පාලනය කරන්න හදනවා. ඉතින් මමත් හොඳ හෝදිසියෙන් බලාගෙන හිටියා මේ ඇත්තන්ට මොකද මේ තරම් උනන්දුව තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න ලංකාවේ. වරකට හොඳටම පැහැදිලි වෙන්නේ දැන් වසර ගාණක් දේශපාලනයේ හිටපු හොරු මිනිමරුවෝ වංචකයෝ දූෂකයෝ මේ ඔක්කොම තමයි මේ ෆොටෝ ටික පෙන්වන්නේ හැමෝගෙම. ඉතින් මම බැලුවනේ මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මේ මූණු ටික කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයක් රකින්නේ? ඒගොල්ලන්ගේ අතීතයේ ගැන හොයලා බලනකොට මේගොල්ලෝ මේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පිරිසක්ද මේ පෙනී හිටින ජනතාව? මේගොල්ලන් බොරු මුලාවක්නේ මේක කරන්නේ. මම අද දවාලේ ගරු DS සේනනායක අගමැතිතුමා අගමැති වෙලා ලංකාවේ එතුමාගේ පළාතේ උපාසක මහත්තෙක් අද දවල් දානගෙනව. දානගෙනවම ඒ ගමේ නම කිව්වා. මං කිව්වා අපේ අගමැතිතුමාගේ ගම්මානේ නේ ඔබතුමා. ඔව් අපේ හාමුදුරනේ හරීම හොඳයි. අගමැතිතුමා අපිත් එක්ක කතා බහ කරනවා ඒ කාලේ ඇවිල්ලා. ඉතින් මං නිකන් ඇහුවා නොදන්නා ගානට කොහොමද කතා බහ කළේ?
මට කිව්වා අපේ හාමුදුරුවනේ අපේ ගම්මාන දැදිගම වැඩි ඈතක නෙමෙයි දැදිගම එහෙට එනකොට අපේ ගමේ කුලහීන පරම්පරාවෙන් උපන් එක්තරා මිනිසෙක් හිටියා. අපේ රාලාමි ගමට එනකොට අගමැති වෙලා අර කුලහීන මිනිසයා හිතට වේගෙන් දුවන්න පුළුවන් මිනිස්සෙලු වයස්ගත්. මෙයා වේගෙන් පාර කෑ ගන්න අපේ හමු ආවා පාර ඉඩ දීපල්ලා කියලා ගම වටේම කෑ ගහගෙන දුවනවලු. දුවගෙන එනකොට ඉතින් ඒ පැත්තේ දිද්දෙනිය පැත්තේ ඉතින් මේ පාරවල් එහෙම අද වගේ සරුසාර නැහැ. ඉතින් මේ පාරේ එයා කෑ ගහගෙන යනවලු ඉස්සරහින් පිටිපස්සෙන් එනවලු ඩිපෙන්ඩර් වාහනයක්. ඒ වාහනේනට හමු ආවා කියලා කෑ ගන්න සද්දෙට ගමේ කොල්ලෝ පාරට බැහැලා පාරේ පිරෙනවලු. පාරේ පිරෙනකොට අපි හමුගේ කාර් එකට නැගිමු කියලා පාර දෙපැත්තේ ඉන්න කොල්ලෝ ගුරුට ඔක්කොම අර කාර් එකට එන්නවලු එල්ලෙනවලු. එතකොට ඉන්නේ පින්නා DSN නායක අපේ ශ්‍රී ලංකාවට ආදරය කරපු අරු අග්‍රාමාත්‍යතුමාත් එතුමාගේ රියදුරත් විතරලු එන්නේ. ආ වෙන අනම්බනන් ඩිපෙන්ඩර් දාගෙන පොලිසියෙන් අරගෙන අරේ මේ අගමැති ඇවිල්ලා නැහැ ගමට. ඒ ගමට එනකොට මේ කොල්ලගුරු ටික අර අගමැතිතුමාගේ කාර් එකට නැගිනකොට මේ මාතින් කියනවලු ඔක්කොම එල්ලියල්ලා. ඔක්කොම පුළුවන් තරම් එල්ලියල්ලා. ඉතින් මේගොල්ලෝ මෙම ජීප් එකේ ජනල් වලින් එම කකුල් දාලා ඇතුළට දාලා රිංගලා ඔහොමෙන් එළනකොට ඉන්නා DSN නායකගේ අගමැතිතුමාගේ ඇඟෙත් වදිනවලු අර කොල්ලන්ගේ කකුල් අරන්ව. ඇතුළට පස්සේ අගමැතිතුමා අර පොඩි අයට සතුටු කරන්න තොපි මල්ලක් ඒ කාලේ තියෙන ඔය තොපි වර්ග මේ පොඩි දිම්බ හැගේක මල්ලක් ඔය මල්ලක් සාක්කුවෙන් අත දාලා අරගෙන මේක උඹලා ඔක්කොම බෙදාගෙන කාපල්ලා ඉතුරුනොත් උඹලා අම්මලා තාත්තලාට දීපල් අරන්ගේ කියලා අර දරුවන් සුවපත් කරන්න අගමැතිතුමා එහෙම තමයි තමන්ගේ අගමැති වෘත්තිය අගමැති කම පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම කියලා කියනවා. එහෙම ගිහිල්ලා අන්තිමට ගමේම යන්නේ වෙල්ල කොඹුරු යායේ අයින තියෙන කඩේටලු යන්නේ. කඩේට ගියාම ඒ කඩේ ඉතින් අයිතිකාරයා පොඩි කොල්ලතු බැලක කඩයක් තියෙනලු. ඒ කඩේ තියෙන මේ කැෂියර් මේසේ පුටුවයි දෙකම එළියෙන් තියලා අනේ හාමු මේකෙන් වාඩි වෙන්න කියලා කතා කරනවා. ඒකෙන් වාඩි වෙලා ඉතින් බත්තමත් තියාගෙන වාඩි වෙලා ටික වෙලාවක් යනකොට ගමේ මිනිස්සු ඔක්කොම අගමැතිතුමාට ගෞරව කිරීමෙන් ඇවිල්ලා වාඩි වෙනවලු එතන. වාඩි වුණාම ඒගොල්ලෝ ටික වට කරගෙන ඒගොල්ලන්ට අහනවලු උඹලට මොනවද මගෙන් කෙරෙන්න ඕනන්නේ? මම මේ රටේ අගමැති දැන්. එතකොට මේ ගමෙන් පාලමක් නෑ නේද එහා ගමට යන්න? පාලමක් හදලා දෙන්න අම්මා. ඉතින් DSN නායකතුමා ඒ දරුවන්ට කියනවලු ඒ මිනිසුන්ට අහිංසක මිනිසුන්ට කියනවලු මම කොන්ක්‍රීට් වලින් පාලමක් හදලා දෙන්නම් එහා පැත්තට යන්න. උඹලට වතුර බෑගෙන යන්නත් බෑනේ ගඟෙන් එහාට ඉස්කෝලවලට යනකොට යන්න ඒකට පුළුවන්. එතකොට ගමේ මිනිස්සු නැගිටලා කියනවලු අනේ හාමු අපිට කොන්ක්‍රීට් වලින් නම් බාලමක් එපා. ඒ පාර ඇයි මලට මොකද මේ පාලමක් හදන්න? මම කොන්ක්‍රීට් වලිනුත් හදලා දෙන්න මම අගමැති ඇටියට මේ රටේ කැමැත්තෙන් මේක කියනකොට ඇයි උඹලා එපා කියන්නේ? එතකොට හරි ගෞරවයෙන් ඒගොල්ලෝ කියනවලු අනේ හාමු
අපිට කොන්ක්‍රීට් වලින් ඇදුවොත් අනාගතේ වතුර බ්ලොක් වෙලා වතුර ගලන්න ඉඩ තියෙනවා. අපේ ගෙවල් දොරවල් ලොකුම යට වෙන්න ඉඩ තියෙනවා. අගමැතිතුමා පුළුවන් නම් අපිට මේකෙන් සංගිලි පාලම අද්දාලා දෙන්න, අඩි දෙකේ පළලේ සංගිලි පාලම අද්දාලා දෙන්න යන්න පුළුවන්. අර දානගෙනුපු මහත්තයා මට කියනවා, ඔය සංගිලි පාලම ඇසුවම මම තමයි ඉස්සෙල්ලාම පොස් බයිකල අරගෙන ඔය සංගිලි පාලමෙන් එහා පැත්තට ගියේ කියලා මම කිව්වා. අද ඉන්න අගමැති කෙනෙක් ළඟට කිට්ටු වෙන්නවත් පුළුවන්ද බලන්නකො, අගමැතිවරයෙක් කතා කරන්නවත් පුළුවන් කියලා බලන්නකො. අද අගමැතිවරයෙක් කියන්නේ කොයි වගේ චරිතයක් තියෙන කෙනෙක්ද? මේ ශ්‍රී ලංකාවට නිදහස ලබාගෙන මේ නිදහස් ශ්‍රී ලාංකිකයන් ජීවත් කරවන්නට කොයිතරම් නිහතමානීව කොයිතරම් සරලව මේ උත්තමයා රටේ පාලනය භාර අරගෙන අගමැතිවරයෙක් හැටියට එතුමා ක්‍රියා කරලා තියෙන්නේ මොන ආකාරයේද කියලා මෙන්න මේ ආකාරයේ මෙතුමාට මේ විදිහ කරන්න මේ දැනුම ලැබුණේ කොහෙන්ද? බුදු දහමෙන් ලැබුණු නිවැරදි තීරණයක් එක්ක ජීවත් වෙන්න එතුමාට සහ ඒ කාලේ හිටපු ජනතාවට, අතීතයේ හිටපු සියලු ජනතාවට පුරුද්දක් තිබිලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ නිවැරදි තීරණය ගැන ලංකාවේ තරම් තීරණයක් මේ ලෝකෙ තවත් තැනක් තිබුණේ. මනුස්සකමෙන් පිරි තීරණ ගැනීමේ හැකියාව ලංකාවටමයි ආවේනිකව මේක තිබුණේ. මම ඒක තිනින් කියලා නතර කරනවා. බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා ඉතාමත්ම වටිනා ගාථාවකින්, බෞද්ධයෙක් වෙන්න නම් බුද්ධිමතෙක් වෙන්න නම් පළමුවෙන්ම සීලයෙන් පරිපූර්ණ වූ පුද්ගලයෙක් වෙන්න බලන්න. සීලයෙන් පරිපූර්ණ වූ පුද්ගලයෙක් වුණාම ඊට පස්සේ සමාධිය වඩන්න දෙයක් නැහැ. සමාධිය වැඩෙනවා. සමාධිය පරිපූර්ණ පුද්ගලයෙක් වෙනවා. සමාධිය පරිපූර්ණ පුද්ගලයෙක් වුණාම ප්‍රඥාවෙන් අගතැම්පත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ ප්‍රඥාවට තමයි තීරණය කියලා අද ලංකාවේ භාවිත කරන වචනේ, සිංහල භාෂාවේ වචනේ තියෙනවා. ඒ ප්‍රඥාවට තමයි අද කියනවා ප්‍රඥාවන්තයා සහ මෙන්න මේ හොඳ තීරණ ගැනීමේ පුද්ගලයා හඳුනා ගන්න තියෙන එකම ලක්ෂණය තමයි ප්‍රඥාවන්තයා. ඒ නිසා තුනුරුවන්ගේ ආශිර්වාදයත් ලැබිලා, සියලුම දෙවියන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් සැලසිලා, මම ඔය දෙවියන්ට හැමදාම පින් දෙන්නේ. අපේ මිනිසුන්ට ඇහුන් නැතුණාට බුදුහාමුදුරන්ගෙන් බණ අහපු දෙවිවරු තවමත් දිව්‍ය ලෝකේ ඉන්නවලු. මේ අපේ රට දිහා සතරවරම් දිව්‍ය රාජ්‍යයන් ප්‍රධාන සියලු දෙවිවරු බලලවත් මේ සුන්දර රට රැකගන්න ඒ දෙවියන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් ලැබේවා 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 කියලයි මේ ටික කියලා දෙන්න උත්සාහ කරන්නේ. නමුත් මේක ඉතින් කොච්චර දුරට තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. නමුත් නිවැරදි තීරණයක් ගැනීමේ වාසනාව තියෙන මුළු ලෝකෙම්ම කෝටි 800ක් ඉන්න ජනතාවගේ අතරින් ශ්‍රී ලංකාවේ උපන් සිංහල බෞද්ධයන්ට විතරයි. හරි වටිනා පැහැදිලි කිරීමක්, හරි වටිනා ආරම්භයක් අපේ නායක හම්දුරු වෙනද වගේම අපිට අපේ නැන පහනට ලබා දෙනවා. මේ නිවැරදි තීරණ ගැනීම සම්බන්ධයෙන් අපේ නායක හම්දුරු සඳහන් කර ආකාරයටම අපිට මේ ලංකාව ඉපදුන අපිට ඒ ශක්්‍යතාවේ හැකියාව තියෙන්න ඕන. ඒක නැති වෙලා තියෙනවද, කොහොමද ඒක නැති වුණ, කොහොමද ඒක නැවත ඇති කරගන්නේ, අපි මේ ගැන තවදුරටත් කතා කරමු. මේ වගේම අපේ නායක හම්දුරු මුල් අවස්ථාවේ මතක් කරපු මේ නැන පහනේ ආරම්භය අපේ සෝමහාමුදුරු, අපේ වෛද්‍යාචාර්යතුමා, ඊට පස්සේ අපේ පොන්සේකමැතිතුමා, තව බොහෝ සම්පත්දායකයන් මෑත කාලේ අපිට උදව් කරා. අර එදා අපේ ගරු සභාපතිතුමාගේ, වෝග් ජුවලර්ස් අධිපතිනිය ඇතුළු සභාපතිතුමිය ඇතුළු ඒ අධ්‍යක්ෂතුමාගේ, අනුර හේමචන්ද්‍ර මැතිතුමන් ඇතුළු ඒ නිලධාරීන්ගේ, ඉහළ නිලධාරීන්ගේ, ඒ කියන්නේ
ඒ තීරණය නොවන්නට අපේ හාමුදුරුවනේ අද නැනපහනක් නෑ. එකන හරි පැහැදිලියේ නේ ඔබට එක මොහොත්තක ගන්න නිවැරදි තීරණයක් හින්දා කොච්චර ඉදිරියක් අපිට ඉතුරු වෙනවාද කියලා. ඒ වගේම සමහර වෙලාවට එක මොහොතක ගන්න වැරදි තීරණයක් හින්දා මේ සියලු දේවල් අනාගතේම නැති වෙන්නත් පුළුවන් නිසා අපි හරියට කල්පනාකාරී වෙන්න අපේ නායක හමුදුර අපේ ෆොන්සේකා මහත්මයා හරි ලස්සනට අද පැහැදිලි කරලා දීවි අපි කොහොමද එක මොහොතක නිවැරදි තීරණ ගන්නේ කියලා. ලාල් ෆොන්සේකා මහත්මනි, ඔබතුමාගේ පැමිණීමත් අද හරි වැදගත් වෙන්නේ මේ කාරණයට. ඔබතුමා මේ ළමා මනෝවිද්‍යාව පිළිබඳ එක පැත්තකින් උපදේශකවරයෙක්. අපි දැක්ක අපේ හාමුදුරනේ ෆොන්සේකා මහත්මනි පහුගිය කාලේ මේ ළමයින් වේවා, දරුවන් වේවා, තරුණයින් වේවා, මේ වැරදි තීරණ නිසා ජීවිත අහිමි වුණ හරි අවාසනාවන්ත ප්‍රවෘත්ති. මේ දවස ඇත්තටම අපි හඳුනන ඇත්තටම ප්‍රවෘත්ති බලන්න බෑනේ. එක පැත්තකින් දේශපාලන වශයෙන් ඔබ වහන්සේ සඳහන් කරපු අනේක විධ අර්බුද, මේ තීරණයක් දෙකක් හින්දා මුළු රටම බැටකන ආකාරයේ ප්‍රශ්න. ඒ වගේම අනිත් පැත්තෙන් සමාජීය වශයෙන් තරුණයන්, ළමයින්, වැඩිහිටියන් මේ ආකාරයේ විවිධ වැරදි තීරණ නිසා මුළු රටක්, සමාජයක් ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කොහොමද අපි හරි තීරණයක් ගන්න? කොතනද අපි සලකා බලන්න ඕනේ මේ තැන්වලදී හරි තීරණයක් ගන්න මොනවද අපි සලකා බලන්න ඕනේ? මෙන්න මේ කාරණා ආරම්භයක් වශයෙන් කොහොමද ඔබතුමා අපිට පැහැදිලි කරන්න? හොඳයි හාමුදුරනේ. තීරණ ගැනීම කිව්වහම ශාමික, මේ තීරණය කියන වචනය ගැන අපි පොඩි විග්‍රහයක් කරමු. මොනවද අපි තීරණය කරන්නේ? මොකද්ද අපිට අවශ්‍ය? අපි කන කෑමද, අපි බොන දේවල්ද, මේවාද අපි තීරණය කරන්න ඕන? මම ඔබ සඳහන් කර විදියට ළමයි එක්ක බොහොම කිට්ටුවෙන් සමීපව කටයුතු කරන නිසා එදයි අදයි ඔය දශක මම හිතන්නේ 6කට විතර උඩ කාල සීමාවත් අදත් එක්ක සංසන්දනය කරනකොට අර අපේ හාමුදුරුවෝ ඉතාමත් පැහැදිලි ලෙස දීසන නායක අග්‍රාමාත්‍යතුමා ගැන පැහැදිලි කළ ආකාරයටම එදාගත්ත තීරණ වලින් මේ රට සුභිතම වුණා. මේ රටේ මිනිස්සුන්ට ලෝකේ පිට රටවල මිනිස්සු සඳහන් කරේ මේක ලාෆින් කන්ට්‍රි කියලා, හිනාවෙන මිනිස්සු ඉන්න රටක් කියලා කිව්වේ. අද වෙනකොට අපි දකිනවා මහ විශාල මේ පරිවර්තනයක්. මේ පරිවර්තනය හොඳටද වෙන්නේ නරකටද වෙන්නේ කියන එක අපිට දැන් විග්‍රහ කරගන්න වෙලා තියෙනවා. දැන් අපි ආමඳුරෝ කිව්වා සීල, සමාධි, ප්‍රඥා කියන එක. දැන් ඉදාමත් පැහැදිලි ලෙස ඒක විග්‍රහ කරලා දුන්නා. සීලයක් ඇති වෙච්ච තැනත්තාට ඉබේම සමාධිය ඇති වෙනවා කියලා. සමාධිය තුළින් ප්‍රඥාවකට ගෙනගෙනවා කියලා. ප්‍රඥාවන්තයා තමයි නිවැරදි තීරණ ගන්න කියන එක. ඉතින් මේක මේ ප්‍රඥාවන්තයෝ අපේ රටේ නැතුවා නෙවෙයි ඉන්නවා. දැන් මම ළමා පිළිබඳව කටයුතු කරන නිසා මම ඉස්සෙල්ලා කිව්වාගේ අපි බලාපොරොත්තු වුණා අපේ ඉතිහාස කතාව අරන් බැලුවොත් අපි පූර්වාචාර්ය වුණේ කවුද අපි? මගේ මම පොඩි කාලේ මගේ පූර්වාචාර්ය විදියට හිටියේ අපේ ගෙදර ඉන්න අම්මයි තාත්තයිනේ. මේක කාටවත් නැහැ කියන්න බෑනේ. ඒගොල්ල තමයි පූර්වාචාර්ය. දැන් මනෝවිද්‍යාඥයෝ කියනවා හඳුරුනේ කුස දරු, ඒ කියන්නේ කුස පිරිසිඳගත්තන් පස්සේ දරුවේ එතන ඉඳලා අවුරුදු 7ක් විතර යනකම් මෞතනහසේ පියසෙනහසේ තමයි හැදෙන්නේ. දැන් දසමාසයක් කුසී තියාගෙන ඉන්න දරුවා මනෝවිද්‍යාඥයෝ මනෝවිද්‍යාව මතය අනුව ඒ දසමාසය තුළ අම්මා කරන කියන හැම දෙයක්ම ඒ දරුවට තේරෙනවා. ඒක තමයි හුඟක් වෙලාවට කියන්නේ තාත්තාට කියනවා අම්මගේ හිත රිද්දන්න එපා කියන එක. අපේ කාලේ තිබුණා හොඳරනේ එකක්. තාත්තා අම්මගේ හිත රිද්දන්න එපා, කොයි මොහොතකවත් සැරට කතා කරන්න එපා. එතකොට අර දරුවට අර ඒ අර සිග්නල් එකක් වගේ ඒක සංඥා වගේ යනවා. එතනින් ඒ අවුරුදු 7න් පස්සේ තමයි ඒ අවුරුදු 7 තමයි මිනිස්සෙකේ ඉතාමත්ම මම කියන්නේ වටිනාතම කාලය මනුස්ස ජීවිතයේ වටිනාතම කාලය. එතනින් හැදෙන දරුවා තමයි පහු කාලීනව
මේ වෙන්නේ. හැබැයි අද බලන්න චාමික, අද තාත්තා කොච්චර හොඳට හිටියත් අම්මා කොච්චර හොඳට හිටියත් පුරාචාර්යවරු ගෙදර හිටියත් දරුවා මොකද වෙලා තියෙන්නේ? අද අද පත්තරයක් අරන් බැලුවොත් මම මේ පහුගිය කාලේ පත්තර අරන් බැලුවා චාමික ඔබ කියන නිසාම අරන් බලපුවාම අපිට පැහැදිලිව පේන දෙයක් තමයි මේ ළමා හිංසන, කියන්නේ ළමයි ළමයි අතර හැදෙන හිංසන එක්ක පියෙන් අනීවි. දැන් මේ ඊයේ පෙරේද මම දැක්කා පත්තරයක තියෙනවා, ප්‍රවෘත්ති පත්‍රයක තියෙනවා ළමයින්ගේ බෑග් එක පාසල් ගිරින බෑග් එක පිහිදිවිලා. දැන් ඉස්සර කාලේ අපි මේ පිහිනි මේනි අරන් යන්නේ වෙරළු ගෙඩියක් අඹ ගෙඩියක් එහෙම අරන් යන්නේ. නමුත් මේක දැන් පිහිදීන්නේ. දැන් එතකොට කිසිම වැදගත්මකට නැති සිද්ධියක් පිළිබඳව තවත් ළමයෙක් තව ළමයෙක් මරණවනා නේ. ඉතින් මේ තීරණ ගැන පොඩ්ඩක් හිතන්න. ඉතින් මේ තීරණ ගැනීම මං නම් කියන්නේ මේ තීරණ නිසා තමන්ගේ ජීවිත කාලය අනාගත කාලය සම්පූර්ණයෙන්ම අඳුර කරගන්න ඕනේ වැරදි තීරණ නිසා. ඉතින් මේක තමයි අපි ගාක් වෙලාට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා නිවැරදි තීරණ ගැනීම මම පස්සේ මම දෙවෙනි වටේදී මම පැහැදිලි කරලා දෙන්නම්. මං ඉස්සෙල්ලම කියන්නේ නිවැරදි තීරණ ගැනීම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට තිබුණා එම නිවැරදි තීරණ ගත්ත ක්‍රමයක් තිබුණා. ඒ කියන්නේ කන කෑම පවා අපි නිවැරදිව තීරණය කළා. දැන් අපි අම්මා අවුරුදු 90ක් වයස ගිහිල්ලා දැන් හොඳට ආයු වළඳමින් තාමත් ශක්තිමත් ඉන්නවා. දැන් මම ලෙඩ වෙලා ඉන්නවා. හරි. දැන් මෙතන මේ බලන්නකෝ. දැන් මේ දෙක අතර තියෙන දැන් අම්මා කියනවා දැන් අම්මාගේ අම්මා කවදා හරි අම්මා බලාපොරොත්තු වෙනවා දැන් කවදා හරි අපි ඔක්කොම මිය යනවා. ඒ මම ඊට කලින් මියයිද කියන සැකයක් තියෙනවා. ඉතින් ඒකට අම්මා මොකද්ද කියන්නේ? හැමතිස්සෙම මගේ මිනිහට අත තියලා උස්සලා ඔයා යන්න. ඔයාගේ මිනිහට මට අත තියන්න දෙන්න එපා. අම්මා කියනවා මේ දැන් අම්මා දිහා බලපුවම අම්මා අපි අම්මා නුවරගලී පැත්තේ අම්මත් මේ ඔය එළවලු වගා කරා. ඉතින් ඒක හිතුණා මේ ඔය නෝකොල් එතකොට කැරට් ගෝවා ඔක්කොම තියෙනවා. මේවා මේ අම්මා මොකද කරන්නේ? අර එක ගෙඩියක් අර පාත්‍රිය අර ඉන්දියුරණ පින් කුඹුරු කාලට කියන්නේ වී ගොවිතැන කන කාලේ වී ගොවිතැන නැත් කාලට එළවලු වවනවා. ඒ අර ගෙඩියක් අරගෙන අමුවෙන් කනවා. හරි. කොළ ජාතිය අහුවෙන කොළ ජාතියක් කනවා. හරි. දැන් අපිට අපි සිද්ධ වුණේ මොකද්ද? දැන් මේක තමයි මේ වින මුල. ඉතින් එතකොට දැන් අපේ අම්මලා ගත්ත නිවැරදි තීරණ නිසා අපේ අම්මලා තාමත් ඉන්නවා. ශක්තිමත්ව ඉන්නවා. කණ්ණාඩි දාන්න නැතුව පත්තර කියවන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේක තමයි නිවැරදි තීරණේ කියන්නේ. ඉතින් අද අපිට වෙලා තියෙන්නේ අපේ දරුවන්ට දැන් මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම කණ්ණාඩි දානවා. උපස් වල බලනිනවා. මේ ප්‍රම තරුණයි. ඉතින් මොකක් හරි කොහෙන් හරි ඥාන වලින් හරි මොන හරි ක්‍රමයකින් සිද්ධ වෙච්ච සිදුවීමක් නේක. නැත්නම් කණ්ණාඩි දාන්න ඕනේ නැහැ නේ මේ තරුණයෙක් අවුරුදු 21 තරුණයෙක් අවුරුදු 15 ගෑනළමෙක් ඉන්නවා. ගෑනළමෙක් කණ්ණාඩි දානවා. ඉතින් ඒ වලට පේන්නේ නැහැ. දැන් ඒ ඉස්සර කියන 40 ඇඳිරියෙන් පස්සේ තමයි කණ්ණාඩි දාන්න ඕන කියලා. හරි. දැන් 40 ඇඳිරිය නෙමෙයි දැන් 20 ඇඳිරිය වෙලා. ඉතින් මේ තත්ත්වයට පත් වෙන්නේ ඇයි? අපේ තියෙන ක්‍රියාකලාපයේ උඩ අපි දැන් මම ආයතනත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනකොට මම දකින දෙයක් තමයි සෑම ආයතනයකම වගේ අරන් බැලුවොත් 99%ක්ම ලංකාවේ තියෙන ආයතන හරි තීරණ ගන්න ආයතන හරි අඩුයි. ඒ කියන්නේ දැන් උතුම කතාවත් පැහැදිලි වෙනවා. එතන මම වැරදියන් නිවැරදි කරන්නේ. ඒ කියන්නේ දැන් අපි හරි තීරණ ගන්න කියලා කියනවනේ. හැබැයි ඒක ඒ මොහොතේ ගන්න තීරණයක්වත් නෙමෙයි නේද? ඒ කියන්නේ අපිට ඒ හරි තීරණේ ගන්න පරිසරයක් හුරුවක් තියෙනවා. ඒක කුඩා කාලේ ඉඳන් හැදෙන්න ඕන කාර්යය. ඒක තමයි මම කිව්වේ කුඩා කාලේ ඉඳලම දෙන්න ඕන එක. පරිසරයේ ඔක්කොම හැදෙන්න ඕන. ඒ කියන්නේ දරුවෙක් දැන් අපි මම දන්නවා මම දැක්කා එක ළමයේ අම්මට මූණට කෙල ගහනවා. අම්මගේ මූණට කෙල ගහනවා. හරි කුඩා දරුවෙක්. එතකොට දැන් මේක හොයලා බලපුවාම අභ්‍යන්තරයට ගිහිල්ලා මනෝවිද්‍යාත්මක හොයලා බලපුවාම හඳුරන්නේ මේ අම්මා හිර කරලා තියෙන්නේ. මේ අම්මා හිර කරලා
මොකද මේ කාන්තාව හරි ස්වරූපී. හරි තාත්තා බයයි අම්මව එළියට අරින්න. මොන්ටිසෝරි ගෙනියන්නේ තාත්තා. හරි බෙහෙත් ටිකක් ගන්න ගෙනියන්නේ තාත්තා. අම්ම ගෙදර ඇතුලේ. දැන් පලිය ගන්න කාගෙන්ද මේ හොඩි එක? ඇයි තාත්තා එළියට කෑ යනවනේ. අම්මගෙන් පලිය ගන්න. ඒකට තේරෙන විදිය. ඉතින් මේ මූණට කෙල ගහනවා කියන එක බලන්න. ඉතින් අම්ම තමන්ගේ අම්මට ඒක ස්කෝලේකට ළමයෙක් දානකොට පළවෙනි දවසේ එතකොට ඔය අධ්‍යාපන ඇමතිවරේ මංගලඟ වාඩි හිටිය මම නම නොකිය ඉන්නම් මොකද ඔය ආඳුරු විභාගයේම ඔවුන්ගේ තියෙන වැරදි තීරණ තමයි මේ බලපාන්නේ අපි ඔක්කොටම ඒ නිසා මම නම නොකිය ඉන්නම් ඇමතිවරේ ළඟ වාඩිලා හිටියා මම එතකොට මේ අම්මාව අර ළමයාව පන්තියට ගෙනියන්න අදිනවා ළමයා කෑ ගහම්මත් එක්ක එනවා එතකොට දැන් අර අර සෙම හොටු ඔක්කොම ගලනවා ළමයා පළවෙනි වසරට ඉතින් අම්මා දැන් කරගන්න දෙයක් නැහැ දැන් අර සෙනෝ 1000ක් විතර මේ නිල උත්සවේ අතින් ඇදලා ගත්තා එන්නේ ඊට පස්සේ තත්ත කළා ඇල්ලුවා මම හිතන්නේ ඒ වෙලාවේදී මොකක් හරි රිදෙන්න රිදුනා කොල්ලට පුදුම විදිහට රිදෙන්නේ නැති අතෑරපියෝ කියලා අර මම මේක අමුතු අවසරයි අමුණු හර්පයක් අර තියෙන නරක වචනකින් අතෑරපියෝ කියලා කෑවුවා එතකොට අධ්‍යාපන මැතිතුමා මාධ්‍යවල්ලා එයා හිනා මට මේක කම්පාවක් එයාට හිනා ගියාට මට කම්පාවක් මං අම්මා එනකන් මේ ළමයා කොහොම හරි එයා පන්ති කාමරේට දාලා අම්මා එනවා එලකොට මම අම්මව දැන් කතා කරා. කතා කරලා කිව්වා අම්මේ ඔබතුමීට සාධිකයක් දුන්නානේ දැන් දරුවා. එපාර කිව්වා අනේ මහත්තයෝ මන් දන්නේ කොහොමද මේවා හොයාගත්තේ? අපේ ගෙදර නම් ওই වගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. මං කව අල්ලමු ගෙදර එනම් පාවිච්චි කරන්න ඇති අඩුම ගානේ. මේ වහන්න හදනේ නමුත් ගෙදර සම්පූර්ණ අවුලක්. මේ අවුල තුල තමයි අර ළමයා ඉන්නේ. ඉතින් මෙතන දැන් සිද්ධ වෙන්නේ අම්මයි තාත්තයි දෙන්න රණ්ඩු වෙනවා නම් ගේ ඇතුලේ ඒ දරුවා මොකක්ද වෙන්නේ නේ ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඉතින් ඒක නිසා අපි නිවැරදි තීරණ ගැනීම කියන එක ඔකට කියනවා අපි සැබෑ තීරණ කියලා සැබෑ තීරණයක් effective decisions making මොකද ඉංග්‍රීසියෙන් කියන effective කියන්නේ සඵලමත් තීරණයක් ගන්න ඕන කරන දේ නිවැරදි ප්‍රතිඵලයක් ගන්න ප්‍රථම වට හරියට කරන්න ඕන කියන්නේ ප්‍රසස්ත ප්‍රතිඵලයක් ඕන මේ ජාමික ප්‍රසස්ත ප්‍රතිඵලයක් ඕන ප්‍රසස්ත කියන්නේ ගුණාත්මක ප්‍රතිඵලයක් ඒ ගුණාත්මක ප්‍රතිඵලයක් බලාපොරොත්තුෙන් තමයි අපි යමක් කරන්න ඕන අපිට මොලේ නැති මිනිස්සු නෙවෙයිනේ අපි මේ මිනිස්සුනේ මිනිස්සුනේ මනස උසස් කට්ටියක් නෙමෙයි ඉන්නේ එතකොට අපි ඇයි මේ වැරදි තීරණ ගන්න අරක්කු බොන මිනිහා අරක්කු බොන්නේ ඇයි ඒ තීරණේ හරිද මට මතකයි මම මෙහෙම කිව්වට තරහ වෙන එකක් නැති වෙවි සයිමන් නවගත්තේ මහත්මයා ඒ මහත්මයා මේ දුම්පානය තදින් කරනවා එකක් කර එකක් බොනවා එතකොට මෙයා යනවා මේ දුම් බොන්නන්ගේ විරෝධී පෙළපාලියක් තියෙනවා මේ පෙළපාලිය ඉස්සරහම අර නාම කෝරුවක් කරන් යනවා දුම් බොන්න එපා කියන එකයි මේ පෙළපාලිය යන්නේ එතකොට පත්‍ර වාර්තාකාරයෙක් ඉට්ටු කරලා අහනවා රයිමන් මහත්තයා ඔයා කොහොමද මේ කියන්නේ ඔයා මේ ඒ මම තමයි සිගරට් බොන්නේ දුම් බොන්නේ හැබැයි මම කියන්නේ අනිත්‍යවුන්ට බොන්න එපා දේනවා නේද එම්පද එයාට දැන් ගැලවෙන්න විදියක් නැහැ දැන් මේවා අපි කල්පනා කරලා බලපුවහම මේ සමහර දේවල් තියෙනවා අපිට වළක්වා ගන්න බැරි දේවල් ඒවට අපි කියනවා හැබිට්ස් කියලා පුරුදු මේවා මේ පුරුදු තුලින් තමයි ওই තීරණ අපිට වරදින්නේ මුකාක් වෙලාට මෙට වැඩි පුරුද්ද ලොකුයි කියනවනේ එතකොට දැන් ඉස්සර කාලේ රොබර්ට් නොක්ස් කියලා පුද්ගලෙක් හිටියා අහන්න අහලා ඇති රොබර්ට් නොක්ස් කියන තුනා මේ පොතක් තිබුණා ජාතිය ධනේ මට ඒ පොතේ නම මතක නැහැ ඒ පොතේ තියෙන එක තැනක සිංහලයා එහෙම කියන්නේ මත්පැන් පානයට හරි ලැජ්ජයි
ඉස්සරහ මිනිස්සු බොන්නේ කාගයත් ඉස්සරහදී බොන්නේ ගෙදරට එන්නේ ගෙදරට පොඩ්ඩක් අර කිතුල් රාහරි පොල් රාහරි ටිකක් බීලා ගෙදරට එන්නේ හෙන්සල් කරලා කටේ දාගෙන ගඳ වහන්න ඒ ජාතික පානීය ඒ කාලේ තිබිලා තියෙන්නේ ජලය තමයි ජලය නමුත් සමහර මිනිස්සු ඔය කිතුල් රාහරි පොල් රාහරි ටිකක් හරි බීලා ඒක අතින් පිහදාගෙන හරි හෙන්සල් කරලා කටේ දාගෙන ගෙදරට ඇවිල්ලා සාන්තුවරෙක් වගේ ඉනවලු ඒ තරමට ලැජ්ජයිලු. තමන්ගේ බිරිඳ ඉස්සරහවත් හැසිරෙන්න. අද බලන්න. අද මට මේ ඊපෙර දෙක ගෑනු කෙනෙක් කියනවා. අර අපි ගන්න කතා කරනවා 5S ක්‍රමයේ. ওই 5S ක්‍රමයේට ඒ ගෑනු කෙනා මල් පෝච්චි ලස්සනට තියනවලු වත්තේ තාමත් හැඩකාරයිලු වත්ත. මටත් කිව්වා ඇවිල්ලා පොඩ්ඩක් බලලා මාත්‍යා මොන හරි අඩුපාඩු දෙනවා නම් කියලා දෙන්න කියලා. ඉතින් මම මේ දවස්සක් මෙයා මට කියනවා මම දැන් මේක ලස්සනට තියාගෙන යන අපේ මාත්‍යා කටගොන්නක් බීගෙන එනවලු. එන ගමන අර මල් පෝච්චි ඔක්කොටම පයින් ගහන් එනවලු. මොනවා කියන්නේ උඹගේ 5S එක ගියේ කිය. ඒක මල් පෝච්චි එක ගන්නවලු තියාගනින් උඹගේ 5S ගියේ කිය. ඉතින් මේක බලන්න දැන් මෙතන මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මෙතන අඬදමරයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. දැන් අපි ආන්දරෝගේ පෑදිරි කරා මේ පාර්ලි දැන් මේ කාලේ ඔය දැන් තීරණ ගැනීම ආරම්භ බලන්නකෝ පාර්ලිමේන්තුවල තීරණ ගැනීම හැසිරෙන ආකාරය බලන්න මේක අපේ රට ගැන මොකද්ද ඇති වෙලා තියෙන හැඟීම පිටස්තර මිනිස්සුන්ට අපි පිටරට යන මිනිස්සු මම මාසෙකට සැරයක් ඔය මේ ඉන්දියාවට යනවා ඉන්දියාවේ ඉන්දියන් ජාතිකයෝ මගෙන් අහනවා ශ්‍රී ලාංකිකයෝ කොහොමද හැසිරෙන්නේ ඒ කවුද ශ්‍රී ලාංකිකයෝ කියන්නේ කවුද මේක 225ක් වෙන කොල්පොඩක් වඩාසක් ඉතින් මේ මිනිස්සු මේ විදිහට හැසිරෙනකොට මුළු රටක් ගැන නියෝජනය කරන්න ඒගොල්ලෝ ඒකනේ කිව්වේ අර කියන්නේ එක රටක ජනාධිපතිවරයෙක් කිව්වා හැම පාර්ලිමේන්තු ක්‍රමයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදීන රටක හරි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටක පාර්ලිමේන්තු ක්‍රමයේ තියෙන රටක හැම පාර්ලිමේන්තු නියෝජිතෙක්ම අඩුම ගානේ අධ්‍යාපනයක් තියෙන්න ඕන ඕලෙල්වත් පාස් වෙන්න ඕන. එතකොට මේ මනුස්සයෙන් අහනවා තව කෙනෙක් ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මොකද දන්නවද? මේ සමායන මේ ජාමික ඒ ඇතුළට යන කට්ටිය පමණක් නෙමෙයි රටේ ජනතාවත් ඕ ලෙවල් පාස් වෙලා තියෙන්න ඕන කියන එක සාමාන්‍ය පෙළවත් පාස් වෙලා තියෙන. ඒකට හේතුව මොකද්ද? නිවැරදි තීරණ ගන්න පුළුවන් ඉන්නේ අධ්‍යාපන මට්ටමක් තියෙන නම් පමණයි. අපි ඇතුළට අරින්නේ කවුද? මේක තමයි කල්පනා කරන්න ඕන. අපි හැම තැනින්ම වරද්දගත්ත ජාතියක් බවට පත් වෙලා තියෙන්නේ මේ සැබෑ තීරණ ගැනීමේ තියෙන අඩුපාඩු නිසා. අපිට තැන් ගොඩක් වැරදිලා තියෙනවා. හැබැයි මෙහෙම වරදින්න ඕන ජාතියකුත් නෙමෙයි. අපේ නායක හඳුන මුලින් එක හරියට පැහැදිලි කරන අර රොබර්ට් නොක්ස්ගේ පොතේ තියෙන කිව්වේ කියන්නේ. දැන් එදා බොනේ කැලැජ්ජයි. අද නොබොනේ කැලැජ්ජයි. පොඩ්ඩක් ගන්න නැද්ද කියලා මොන ලැජ්ජාවක්ද කියලා අහන්නේ කට්ටිය. අපුරු ගැදට ගෙනියන්නේ නැහැ. ඇන්ලොප් එකේ මේ රුපියල් 500ක් දාගෙන ගියොත් ආරක්කු දුන්නේ නැත්නම් 250ක් ආපහු ගෙදර අරන් යනවා. එහෙම රටක් වෙලා තියෙන්නේ. නායක හම්තරනේ දැන් මේ පහන්දර කිරීම හරි වටිනවනේ. දැන් මෙහෙන් මෙන්න මෙහෙම තැනකනේ අපි ඉන්නේ. දැන් මෙතනින් ගැලවෙන විදිය අපේ ඇත්තටම අපි කතා කරන්න ඕන. අර ෆොන්සේකා මහත්මයාත් කියපු කාරණාවන පැහැදිලි කරන්නේ මාත්‍රේ අවස්ථාවේ මතු කරපු කාරණේ. දැන් අපි දැන් හරි තීරණේ ගන්න කිව්වට ඒක අපිට මේ මොහොතේම ගන්න පුළුවන්ද? අපි සෑහෙන අර ගෙදර වැඩ ප්‍රමාණයක් හෝම් වර්ක් ප්‍රමාණයක් ඉස්සෙල්ල කරන්න කරලා තියෙන්න ඕන නේද? අද මේ මොහොතේ හරි තීරණයක් ගන්න. මෙන්න මේක අපේ දහමට අනුව, අපේ බෞද්ධ සංස්කෘතියට අනුව, අපේ බුදු දහමට අනුව අපිට ලැබුණු හුරුව මොකක්ද අපේ හැම අපිට ලැබෙන්න ඕන හුරුව මොකක්ද? මොහොතක නිවැරදි තීරණ ගන්න ඊට පෙර අපිව හුරු කරන්නේ කොහොමද අපේ බෞද්ධ සංස්කෘතියෙන් අපේ හැම අතිපූජනීය මහා සංඝරත්නයන් අවසර ඒ මොකද අපේ රටට අවවාදානුශාසනා කරන්නේ මහා සංඝරුවන්. අනිත් එක තමයි රට පාලනය කරන මේ කාලේ නම් ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමැතිවරුනි මේ කියන දේවල් අහලා අපි අමනාපයක් ඇති කරගන්න එපා.
කියන දේවල්ලට බොහෝම සමාධිගතයතින් ඇවුන්කන්දීලා ඔබට යමක් මේක වරදක් තියෙනව නම් ප්‍රශ්න කරන්න ඕනතලාක අවසර තියෙනවා. මම මේ චාමික මහත්තය අහපු ප්‍රශ්නයට කොහොමද මේ ආගමික පරිසරයක් යටතේ හෝම්වර්ක් එකක් කරලා මේ තැනින් මුදවන්. ඉන්වත් ලාල්ෆොන්සේකා මැතිතුමා අතින් කියවුණා වචනයක් පුබ්බාචරියාති උච්චරේ. පූර්ව ආචාරිත්වය ඇතිවෙන්නේ දෙමව්පියන්ගේ. එතුළ දෙමව්පියන් ඇතුළු දරුවන් රටේ ජනතාව මේ ඇත්තෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට අනුව මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හඳුන්ලා දීලා ලෝකයට තියෙන තැන තමයි ඒ රටක ඉහළම තැන වෙන්නේ පාර්ලිමේන්තු. මම මේක අමැතිවරුන්ට බයින්න නම් කියන එකක් නෙවෙයි. හොඳින් මේ ටික ඇහුම්කන් දීගෙන ඉන්නකෝ. මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් යටතේ ගරු ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් හෝ ඒ ඉන්න මැති ඇමැතිවරුන් අතර හැම අගමැති කෙනෙකුට පත් කර ගන්නාට දෙනවා ජනාධිපතිතුමා ස්ථිර කරනවා අමාත්‍ය මණ්ඩලයක්. එතකොට ඒ අමාත්‍ය මණ්ඩලය පත් කර ගැනීමේ තීරණය ගැනීම හැකියාව තියෙනවන නායකයන්ට. එතකොට දැන් අපේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ ලෝකේ හැම රටකම ඔය ක්‍රමයට අනුව තීරණයක් ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ලෝකයට හඳුන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. කවුරුවත් ඕක දන්නේවත් නැහැ, කතා කරන්නේවත් නැහැ. මේ ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මේ සාමූහික ක්‍රමය ඉස්සල්ලාම හඳුන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. මේක මේ පෞගිය වකවානුව තුළ ඇති වෙච්ච එකක් නෙවෙයි. ඒක නිසා මේ අපේ රටේ ඉන්න නායකයන්ට ජනතාවට සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොටම ඉතාමත්ම කරුණාවෙන් කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ඒ කැබිනට් එක කියන අපි අඳුන් හඳුන්වන්නේ ඇමති මණ්ඩලයක් ලෝකේ තියෙනවානේ. හැම අමාත්‍යංශයක් ළමයි වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ඔය ඔක්කොම තියෙනවා. එතකොට පත් කරන ඒ විෂයට අදාළ ඇමතිතුමා ළඟ විෂය පිළිබඳ දැනුමක් නැත්තම් ලාල්ෆොන්සේකා මහත්තයා කිව්වා මේක අඩුම ගානේ ඕ ලෙවල්වත් පාස් වෙන්න ඕන. එහෙම නැත්තම් හිත සංවර කරගත්ත පුද්ගලයෙකුට තමයි මේ අමාත්‍යංශයක් පවරන්න ඕන. ඒක තමයි එතුමා කිව්වේ. ඒ එහෙම පවරලා එතුමා ලවා රටේ නායකයා බලන්න ඕන ඒ අධ්‍යාපන මට්ටම කොයි තත්ත්වයෙන් පවත්වාගෙන යනවද එතුමා. ඒ දැනුමට අනුවනේ තීරණ ගන්නේ. එතකොට තීරණ ගැනීමේදී ඒ අමාත්‍යංශ වලින් ඒ නිවැරදි තීරණයකට ලැබෙන ඉඩ මොනවද කියලා බලන්න ඕන. ඉතින් මේවා කතා කරනකොට අද කාලේ නම් මේවට උත්තර හොයන්නේ කොහොමද කියලත් අපිට හිතෙනවා. ඒ තරම් පහදලා දෙන්න බැරි පිරිසක් තමයි රටේ ඉන්නේ. රටේ ඉන්නේ එහෙම අබබ්බයෝ පිරිසක්. තේරුම් ගන්න හැකියාවක් නැති පිරිසක්. රටේ උගතුන් ඉන්නවා, බුද්ධිමතුන් ඉන්නවා. හැබැයි ඒ බුද්ධිමතුන් අතර තීරණයක් ගැනීමේ හැකියාව තියෙන, කුසලතාවයේ තියෙන අය කොපමණ ඉන්නවද කියලා අපි තේරුම් ගන්නවා. ඒ නිසා දැන් මේ රටේ ඔය වෙච්ච හෝදාපාලුව ගැන කතා කරලා වැඩක්ම නැහැ. ඒක ඇත්තටම අපේ දුර්වලකමක් අපි හිතන්න ඕන හැමෝම. අපිට මෙතනින්වත් මේ හෝදාපාලුවෙන් නතර වෙලා නිවැරදි තීරණයක් අනුව අපේ රටවල්, අපේ ගමවල්, අපේ පවුල් මේවායේ කොයිතර නිවැරදි පුද්ගලෙක් වෙන්නේ සුදුසු නිවැරදි තීරණයක් අනුව කටයුතු කරන්න කියන එක කියලා දෙන්නයි මම මේ උත්සාහයක් කරන්නේ. අතීතයේ කරලා තිබුණා. ලාල් මහත්තයා නිතරම කියපු එකක් තමයි අපේ අම්මා පූර්වාදර්ශී අම්මා කෙනෙක්. අපේ තාත්තා පූර්වාදර්ශී අම්මා කෙනෙක්.
අපේ අම්මා ලොකුයි ගත් ලාල් මහත්තයා ගත්කමක් නැති වුණත් අම්මා දරුවන්ට කෑම ටික උයන ගැන හොඳට දැනගෙන හිටියා. ළමයිට බොන්න දෙන්න මොනවද කියලා දැනගෙන හිටියා. දරුවෙක් නිරෝගී වෙන්න ඕන කියලා එයා පෝෂණ අධ්‍යාපනයේ උපරිමයෙන්ම ලැබලා හිටියා. ඒ නිසා පින්වත් මෑණියන්ට අවුරුදු 90ක් විතර දැන් ජීවත් වෙලා ඉතාම නිරෝගීවත් ඉන්නවා කියලා එතුමා කිව්වා. එතකොට මේ පාර්ලිමේන්තුවක් පිස්සු නටන තැනට සමාජිකයෝ පත් වෙලා නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොනවා වෙයිද? අද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කවුද? දැන් සමහරු කියනවා ප්‍රජාතන්ත්‍රවාදී රකින්න ඕන. මේ රටේ ජනප්‍රියම පුද්ගලයා තමයි මම. මේ රටේ චණ්ඩියාම තමයි මම. මේ රටේ මහා සල්ලිකාරයාම තමයි මම. මාත් එක්ක කොයිද වෙසෙල්ලම්? මම රටට ආදරේ, ජාතියට ආදරේ, ඔක්කොම ආදරේ. ඒ ඒ පක්ෂවල අය තමන්ගේ පම්පෝරේ කියවන පුදුම විදියට පුදුම මමත්වයක් තියෙනවා. ඒ මමත්වය තුල මහත්තයා මේ මමත්වය තමයි හැමතැනකම අපේ තියෙන ගුණයට අගුණ වෙන දේ. මමත්වය මූලික වෙච්ච කිසිදු තීරණයක් නිවැරදි තීරණයක් වෙන්නේ නැහැ. ඒ තීරණයක් වෙන්නේ නැති එක තමයි මේ කිව්වේ. තීරණයක් වෙන්නේ නැහැ. එතකොට අපි ඔය අඩුපාඩුකම් හදලා ගියොත් එimhe අපිටත් වලපල්ලට තමයි යන්න වෙන්නේ. ඒකේ කිසිම එකක් නැහැ. මේ කියන වචන කේන්තියෙන් කියන එකක් නෙවෙයි. මේ වචන හිතරිද කියන එකක් නෙවෙයි. නැනපහන පමණයි මේ රටේ සියලුම රූපවාහිනී මාධ්‍යවල ඇති වුණේ. මේ ගැටලු ගැන කතා කරන්න පුළුවන් දහමට අනුව තියෙන එකම තැන ඔච්චරයි. මේ ශ්‍රී ලංකාවේ තියෙන සියලුම මාධ්‍ය ආයතනවල පත්තර, රූපවාහිනී, රේඩියෝ, අරවා මේවා ඔක්කොම ඕන තරම් තියෙනවා මම ආයනය ගැන කතා කරන ඒවා. හැබැයි මේ අපේ ගරු සභාපතිතුමාට පින් සිද්ධ වෙන්න එතුමා රටේම රූපවාහිනී මාධ්‍යයේ පියා හැටියට සලකන එතුමා ආරම්භ කරපු මේ තියෙන රූපවාහිනී පමණක් සෝමහාමුදුරුව ආරම්භ කරපු මේ වැඩසටහන, වෝග් ජුවලර්ස් ආයතනයෙන් ආරම්භ කරපු වැඩසටහන මේ පක්ෂ විපක්ෂව ආරම්භ කරපු දෙයක් නෙමෙයි. දහමට ඉඩක් සලසන්න තමයි ඒ ඉඩක් සලසලා නැන පහන දල්වන්නයි මේක කළේ. ඒ නිසා මම මේක කියන්නේ යම් කිසි කෙනෙක් නිවැරදි තීරණයක් අරගෙන කටයුතු කළොත් ඒ නිවැරදි තීරණයට අනුව කටයුතු කරොත්ින් තවත් ඉදිරියට ලාෆින් ජනතාවක්, සිනහමුසු ජනතාවක් මේ රටේ ලෝකෙම මේ රටේ දැක ගන්න පුළුවන් වෙනවා. මේ සිනහ වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ හැමෝම අර මම ආයනයට හුරු වෙලා තියෙනවා. ඒ මම ආයනයට හුරු වෙච්ච ප්‍රමාණය කිව්වොත් ලංකාව නම් එහෙම පිටින්ම වැනසිලා. මේ ළමයින් මේ ළමයි කිව්වොත් ළමයි කිව්වොත් වැනසිලා, තරුණයෝ හැටියට ගත්තොත් තරුණයෝ වැනසිලා, දැන් නම් නාගේ මිනිස්සුත් වැනසිලා. ඇන්සලා ඔක්කොම වෙනසුණු රටක ජීවත් වෙන පිරිසක්. ඒක හරියට ගඟට වැටිච්ච මිනිසයා තුත්‍රි ගහක් හොයනවා වගේ මේ තුත්‍රි ගහේ එල්ලලා බේරෙන්න. මේ තුත්‍රි ගහේ එල්ලලා වතුරෙන් ගොඩට එන්න බෑනේ. ඒකත් ගලවලා යනවා. ඉතින් හැමෝම මේ ප්‍රඥාව මෝදු කරගෙන ජීවත් වෙන ක්‍රමයක් හොයනවා. අපේ අම්මේ සමහරු බලන්නකො තමන්ගේ අපේක්ෂාවන් සම්පූර්ණ කරගන්න කරන්නේ නැති දෙයක් නැහැ. කිසි කෙනෙකුට හිතන්න බෑනේ. බුදුහාමුදුරුවෝ කියපු එක වාක්‍යයක් තියෙනවා. ජීවිතය අනියතයි, මරණය නියතයි. ඕක ලෝකෙ කිසිම දහමක නැහැ. ඕක බුදු දහමේ විතරමයි තියෙන්නේ. ඕක ලංකාවේ අපි ඔක්කොටම අතීතයේ කියලා දෙනවා. දැන් මම කියන්නම් අවුරුදු 100කට විතර ඉස්සර හිටපු වයසක ඇත්තෝ මේ ඇත්තන්ට ඒ කාලේ අවුරුදු 100කට උඩදී හිටපු අපේ ලංකාවේ අතිපූජනීය මහා සංඝරුවන උගන්වපු
භාවනාවක් තවම ඉතිරි වෙලා තියෙනවා. පැරණි පොත් කියනකොට මේවා අහුවෙනවා. මේකේ කියලා තියෙනවා අනිච්ඡං දුක්ඛං අනත්තං. අනිච්ඡං දුක්ඛං අනත්තං භාවනාව කියන්නේ ඉච්චරයි. ඒගොල්ලන්ට ඒ කාලේ කියලා තියෙන්නේ අනිච්ඡං දුක්ඛං අනත්තං. හැම එකක්ම අනිත්‍යයි, හැම එකක්ම දුකක් හේතු වෙනවා, හැම එකම අනාත්මයි. අනාත්මයි කියන්නේ මගේ කියලා ගන්න එපා කවුරුවත්. මම මගේ කියලා ගන්න එපා. පුළුවන් තරම් ඕක නිවැරදි තීරණයක් ගැනීමට ඉතාමත්ම සුදුසු පණිවිඩයක් බව ඒ කාලේ මහා සංගරුවන ජනතාවට උරු කළා. ඉතින් භාවනා කරන මිනිස්සු කුමරු කෙටුවෙත් අනිච්ඡං දුක්ඛං අනත්ත. වැඩට ගියෙත් අනිච්ඡං දුක්ඛං අනත්ත. අම්ම කෙනෙක් වී කෙටුවෙත් අනිච්ඡං දුක්ඛං අනත්ත. හැම දෙයක්ම ඔය පදේ කියන දැනුත් ඔය වයසකය ඉන්නවා සමහරලාට අවුරුදු 80 90 වෙන විට අනේ පුතේ හැමදේම අනිච්ඡං දුක්ඛං අනත්තං අපි මැරෙනවනේ ළමයෝ. මැරෙනකොට අපි කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. අපි කරපු කියපු දේවල් විතරයි අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මම මේකේ බුදුදහම ගන්නන්න පටන් ගන්න කියලා නෙමෙයි කියන්නේ. මේක අපි කවුරුත් මේ රට ගැන හිතනකොට අද මාතෘකාව නිවැරදි තීරණයක් කියන එක යටතේ නිවැරදි තීරණයකට එන්න නම් බුදු දහම මේ රට තුළ ව්‍යාප්ත කරන්න. ඒක මිහිඳු හාමුදුරන්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මිහිඳු හාමුදුරුව කරන්න පුළුවන් කාලේ මිහිඳු හාමුදුරන්ගේ හඬට ගරු කරන කාලේ රජවරුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගත්තා, මැතිඅමතුරුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගත්තා, ජනතාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගෙන, මහා සංඝරත්නයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගෙන හැමෝම නිවන් මඟට යන්න ඕන පිළිවෙත් පිරුවා. මෙලොව සැනසුණා, පරලොව සැනසුණා, කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට ඕන සුදුසුකම් හදාගත්තා මේ ලැබිච්ච ආත්ම භාවයේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේක ඩිංගක් ගැඹුරින් කියනවා, ලෝකයේ ධර්මයයි විනයයි පවතින තැනක මේ ටික අදා ගන්න පුළුවන්. ධර්මයයි විනයයි පවතින තැනක මේ ටික රැක ගන්න පුළුවන්. ඉතින් මේ නිසා මේක හරි අමාරු කියාවක් නෙමෙයි. අපිට යම් කිසි නීතියක් පනවගෙන මේ ජනතාව, මේ අවිනීත ජනතාවක්, අවිනීත රාජ්‍ය නායක පිරිසක් ඉන්න තැනක එක තැනකවත් යම් විනයකට අනුව ධර්මය ක්‍රියාත්මක කරන ජාතියක් කරන්න අපිට 225ත් එක බැරිද කරන්න? අපි මැරෙනවා කියලා ඔය ඇත්තන්ට අවංගෝම ඒක සොයන්ම මොලේට දැනෙන විදියට තේරෙන තැනට ඒගොල්ලන්ට මේක බෙදලා දීලා දැනුම මැරෙන පුද්ගලයෙකුට කවදාකවත් වැරදි තීරණයක් ගන්න පුළුවන්? එයා ගන්නෙ නෑ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුල හරි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත්, එතන හරියට තීරණය කරන්න මේ තීරණය ගන්න පුළුවන් වුණොත් එතෙන් තීරණය ගලාගෙන ගිහිල්ලා ගෙවල් දොරවල් දක්වා මිනිස්යාටත් යනවා රටේ. ඉතින් අතීතයේ එහෙම තමයි සිද්ධ වුණේ. අපි මං කිව්වේ මේ මෑත ගිහිටපු ආගමික කෙනෙක් නේ, අති පූජනීය ගෞරවනීය ජීවිතයක් ගත කරපු ඩී.එස්. සේනානායක මැතිතුමා. එතුමා පළවෙනි අගමැතිතුමා. අගමැතිතුමාගේ කතන්දරයක් මම කියුවේ දේශපාලනය ගැන කතා කරන්න නෙමෙයි. ඒ මේ මෑතකදී ලංකාවේ සම්පූර්ණ නිදහස වෙනුවෙන් සටන් කළා අපිට නිදහස් ජාතියක් හැටියට ජීවත් වෙන්න මේ රටේ ක්‍රියාත්මක කරපු පළවෙනි අගමැතිතුමා. එතුමගේ ජීවිතේ මොනතරම් සරලද බලන්න. ඒක කියන්නේ මම මේ ඩී.එස්.නායක මැතිතුමා ගැන කියන්නේ නෙමෙයි. ඒ අගමැති කොච්චර සරල පුද්ගලයෙක්ද, කොයිතරම් නිවුණු තීරණයක් ගත්ත කෙනෙක්ද කියන්නේ. මහා මමත්වයක්, මම ආයනයක්, මම තමයි කෙරුම පුද්ගලයා කියලා හිතාගත්තොත් ගන්න තීරණ එකක්වත් හරියන්නේ නැහැ. ඊට වැඩිය කියන්නේ රාජ්‍ය පාලනයේදී වේවා වෙනත් ඕනෑම කාරණකේදී හැමතැනම
ආන හැම තැනකම ඔන්න ඕකයි. ඒ නිසා පින්නතුනි අපි මේ නැනපහනට ඇවිල්ලා සිවුරක් දරාගෙන හිස මුඩු කරගෙන ලෙඩ වෙලා අසනීප වෙලා ඉද්දිත් මේ නිවැරදි තීරණයක් ගැන කතා කරන්න මට හිතුනේ මේ රටේ නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාව කොයි තරම් දිය වෙලාද. අන්න මේ කාලේ අපිට පුළුවන් විදියකින් මේක රටේ තමන්නුත් සැනසී අන්නුනුත් සනසන ජීවිත රටාවක් හදන්න. එතකොට ලංකාවේ අය සැනසිල්ල ජීවත් සිංහල මිනිස්සු කැමති, දෙමළ මිනිස්සු කැමති සැනසිල්ල කාගෙන්වත් අඩන්තේට අන් නොකර ජීවත් වෙන්න කැමති, මුස්ලිම් මිනිස්සු සිංහල ජීවිත කවුරුත් බලනකොට මොන තරම් අහිංසක ජීවිතද ඔය කතන්දරවල ඒගොල්ලන්ගේ කටහඬ අහනකොට මොන තරම් අපිට අපේ හදවත් කම්පා වෙනවා. මේ ටීවී එක තියෙන එක එක්තරා ලොකු වාග්යක්. ටීවී එකේ ඉන්නකොට දැන් ඔය මේ දවස්වල රුපියල් 10 ඉල්ලලා සමහරු අඬනවා. ඉතින් ඔයක මේ තීරණය වැරදි කියලා කියන කොටසක්, තීරණය හරි කියලා කියන කොටසක්. එතකොට මනුෂ්‍යත්වයෙන් බලන ඇමතිවරයෙක් මෙතන හිටියොත්, මනුෂ්‍යත්වයෙන් බලන ඒ නායකයෙක් හිටියොත් අනේ මේ මිනිසුන්ට අපි මේ ඒ මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන ශ්‍රමයට කාලයට අනුව අපි ගෙවන මුදල සාධාරණ යනවා කියලා හිතුවොත්, නිවැරදි තීරණයක් ගන්න බුණොත් ඕන කෙනෙකුට හිතෙනවා හැම වෙලාවෙම තමන්ගේ ශ්‍රම ශක්තියට ගැලපෙන පඩියක් දෙන්න. ඇයි අපිට පඩියක් දෙන්න බැරි? බලන්නකෝ දෙමළ මිනිසයා කියලා ගත්තාම දෙමළ මිනිසයා කියන්නේ වෙන අපිගෙන ඉන්දියාවෙන් ආපු කෙනෙක්. කොයි ලෝකෙන් හරි ඇවිල්ලා ජීවත් වෙන්නේ අප්පා මේ රටෙන්. නිවැරදි තීරණේ ගන්න ගොඩක් දේවල් අපි වහගෙන ඉන්නවා. මේ වහගත්තු ප්‍රමාණය බාධක බැලුවොත් කෙලවරක් නැහැ. කෙලවරක් නැති බාධක මැද ඉඳගෙන අමායනයත් කෙරෙලා පුදුම දෙයක්. මම මේක ඕවා කිව්වම අපි දෙමළද දන්නේ, අපි තම්බිලාද දන්නේ නැහැ, අපි සිංහලද දන්නේ නැහැ, මොනවද මේ ඇවිල්ලා කියන්නේ කියලා සමහරු කියනවා. තමන් ආරක පැතගෙන වත්තේ පුරාම යනවා. අලුගා කාර් එකේ කළු වීදුරු ඔක්කොම වාගෙන ඒසී කරපු කාර් එකේ යන හාම්පුතාට මෙහෙම කාර් පදින වත්තේ වටේ බහින්න බැරි වෙන්න ඒ වත්තෙන් ආදායම හොයලා දෙන්නේ කවුද? අර වත්තේ වැඩ කරන කම්කරුවනේ. එතකොට තමන්ට සැපෙන් ඉන්න උමනා කරන සියලු සම්පත් හොයලා දෙනවා නම් ඇයි ඒක වැඩ කරන මිනිසුන්ට තමයි ඉස්කෝලේ යනවා, කෑම කනවා, ඒගොල්ලෝ ඇසේ තෙමෙන්නේ නැතුව ඉන්න ඕන මේවා කියලා හිතන්න බැරි. ඉතින් ඔන්න ඕවා කිව්වේ ජාතිය ගැන නෙමෙයි කියන්න ඕන. මේ රටේ තිබුණා සිංහාසනයට මේ රාජසභාවේ සිංහාසනයට උඩින් රාජාසනය කියලා මේ ධර්මාසනය කියලා ආසනයක්. දැන් නම් ඒව නැහැ. සිංහාසනයට රජුරෝ ඉඳගන්න සිංහාසනයට ඉහළින් තියෙන්නේ ධර්මාසනය. ධර්මාසනය කියලා කියන්නේ ඒ රටේ ඉහළම සීලයෙන්, ගුණයෙන්, ප්‍රඥාවෙන් පරිපූර්ණ හාමුදුරුවෝ. අපි ගත්තොත් ඒ රටේ නායක හාමුදුරුවෝ හැම දෙනාම වඳින පුදන ගරුබුහුමන් කරන ඉතාමත්ම ඉහළ ප්‍රඥාවක් තියෙන උත්තමයේ තමයි ධර්මාසනයට ගත්තේ. අද ඉතින් ගත්තාම රටේ ඉන්න පචකාරෝ තමයි මේ ඒ පක්ෂවල නායක හාමුදුරුවෝ. මේ රටේ ඉන්න පචකාරෝ ටික තමයි ඒ දැන්වල ඉන්නේ. ආත්මාර්ථයෙන් පිරිච්ච අය තමයි නායක වෙන්නේ. ඉතින් ඒවා මේ වැරදි කියනවා නෙමෙයි. පචකාරෝ කියලා කිව්වේ ඒ අයට පච කියනවා මිසක වෙන මොනවත් කියන්න බෑ. ඒගොල්ලෝ දන්නේ එච්චරයි. පචකාරයෝ ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා කිව්වම මෙලෝ දෙයක් නෑ. ඒ ධර්මයෙන් අනුශාසනා කරන මේ රට මෙච්චර වේගෙන් විනාශ වෙන්න බෑනේ. ආර්ථයෙන් මේ රට දේශනා කරන මෙච්චර විනාශ වෙන්න බෑනේ. ඉතින් එන්නේ නිසා ඒ ධර්මාසනයට ගෙන්නුවේ සිල්වත්, ගුණවත්,
ඉතාමත්ව ප්‍රඥාවත් ස්වාමීන් වහන්සේ ධර්මාසනයේ තියාගෙන රජුරෝ රාජාසාවනේ තීරණ අරගෙන රාජ සභාවේ ඉඳගෙන රජුරෝ අහනවා අන්තිමට මම ගත්ත තීරණ හරිද නායක හඳුරි වන්දනා කළා මම නොගැලපෙන වචනයක්වත් කිව්වද මෙතන අපේ නොගැලපෙන හැසිරීමක්වත් තිබුණාද අද මෙතන අපිට ධාර්මික ජීවිතයක් ගත කරන්න අපේ රට ධාර්මිකව පාලනය කරන්න අපේ රටේ මේ රට ප්‍රජාතන්ත්‍රවාදී බුදුදහමට අනුව ජීවත් වෙන රටක් කරන්න නායක හාමුදුරනේ අපි අද ගත්තු තීරණ හරිද වැරදිද කියලා රටේ රජුරුවාන හාමුදුරන්ගේ එතකොට රටේ ස්වාමීන් වහන්සේ හරිනම් මහරජතුමනි ඒ තීරණය වැරදි නෑ ඒ තීරණය ඉතාමත්ම හරි ඔබතුමා ඒ තීරණය හරි ඕන කෙනෙකුට වැරදි අපි කියමු මොනවා හරි දඬුවම්ක් දන්නවා කියලා මරණේ දන්නවා රජුරෝ රාජනීතියට අනුව තීරණ දෙනවා ආමුදුරෝ අවසාන තීරණය ධර්ම සභාවේ ඉඳලා ධර්මයට අනුව දෙනවා මහරජතුමනි ඔබතුමාගේ රාජනීතියට අනුව නම් හරියටම හරි ඒක නමුත් ඔබතුමාත් ජීවිතයේ අවසාන වශයෙන් මැරෙන පුද්ගලයෙක් හැටියට හිතලා බලන්න කොටේකට දාලා කොටේ කොට මේකට දාලා කඳ උදිනා බිමට පල්ලෙහාට පෙරලන්න කියලා කිව්වට අනේ මිනිස්සෙක් හැටියට කොහොමද ඔහොම මරන්නේ කියලා හිතලා බලන්න ඔබතුමිය ඔබතුමා පුවක් ගස් දෙකකට එකට බැඳලා ඒක එක දෙන්න කකුල් දෙකෙන් ඇල්ලලා අන්තිමට මැදේ ගැටේ කපන එක හොඳයිද කියලා ඔබතුමා මිනිස්සෙක් හැටියට හිතලා බලන්නකෝ මිනිස්සු අතින් වැරදි කරනවා තමයි ඒ වැරද්දට ඔය තනම් මරණීය දඬුවමක් දෙන්න මේ මිනිස්සයා ජීවිතේ කරපු පාපේ මොකද්ද එතකොට රජුරුව ටිකක් හිතලා බලලා හාමුදුරුවන්ගෙන් අහනවා නායක හාමුදුරුවනේ මොකද්ද අපි කරන්න ඕනේ එතකොට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සිල්වත් ගුණවත් ප්‍රඥාවත් නායක හාමුදුරුව කියනවා මහරජතුමනි ඔය වැරදි වැඩක් කරලා තියෙන මිනිස්සයා ඉස්සලම අවවාදයෙන් අනුශාසනාවෙන් පුරවන් ඒක දැනුම දෙන්න ඒකට උපදේශක මණ්ඩලයක් ඉන්නවා ඒ දැනුම තියෙන උපදේශකයෝ හිටියා අද උපදේශක මණ්ඩලය මාසික වැඩිය ලක්ෂ පහක් නැත්තම් ඒකගේ උපදේශනේ එතනින්ම නතරයිනේ උපදේශකවන කවපිය කොටපිය කියන පටංග උපදේශකයෝ කියන්නේ මහා පෞකාරයෝ මේ රටේ රජවරුත් නොමග යන පෞකාර ඇත්තමයි මුන්ට ප්‍රඥාවක් ලැබුණේ මොකද මන් දන්නේ මේ උපදේශක සභාවල ඉන්නේ තන්නේ කරම සියලු දෙනා මුලා කරන පෞකාර ඒ නිසා මහරජතුමනි ඔන්න ඔය විදිහට අපේ රට ගැන තීරණයක් ගන්න ඔබතුමාලාට පළල් බුද්ධියක් තියෙනවා ඒක ඇත්තටම වටිනවා ඔය ඉන්නේ පාර්ලිමේන්තු ඇතුළේ ඉන්නේ 200 ගානක් ඉන්නවා ඉතින් ඔක්කොම ඒ ඔක්කොම හිතලා බැලුවොත් මෙන්න මේ අපේ තීරණය හරිද කියලා අහන්න ඕන පාර්ලිමේන්තු උඩ තට්ටුවේ ඉන්න විදේශිකයන්ගෙන් නෙමෙයි විදේශිකයන්ගෙන් අහලා වැඩක් නැහැ තමන්ගේ තීරණය තමන්ගේ මේ විදිහ ප්‍රජාසංසවාදීව ක්‍රියාත්මක වෙනවාද කියලා අපි අහන්න ඕන අපි මේක ඇතුලේ වෛරය තියාගෙන ක්‍රෝධය තියාගෙන තරහ මරා තියාගෙන මේ බෙදිලා වෙන් වෙලා ඉඳගෙන අහන්න බෑනේ මිනිස්සුත් බවට නිගා නොකර අපේ රත්තරන් මෙති ඇමතිවරුනේ අගමැතිවරුනේ ජනාධිපතිවරුනේ ඔබතුමාලත් අනිවාර්යයෙන්ම ඉපදුනා වගේම පැවතිලා හෙට අනිද්දා ඔබතුමාලා අභාව ප්‍රාප්ත වෙනවා මේ රටේ ඉන්න මහා සංගරුවනත් ඉපදිලා පැවතිලා මෙල්ල යන මේ රටේ ඉන්න සිංහල මිනිස්සුත් ඉපදිනවා පවතිනවා මෙල්ල යනවා මේ රටේ ඉන්න දෙමළ මිනිස්සුත් ඉපදුනා වගේම පැවතිලා මෙල්ල යනවා මුස්ලිම් අය තමයි ලෝකෙම ඉන්න සියලු දෙනා උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සද මරණය සාර්ථක වෙලා තියෙනවා ඒ නිසා මෙවැනි අශීලාචාරකමක් තියෙන වෙලාවක නිවැරදි තීරණයක් ගන්න ඔබතුමාලා උත්සාහවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාටම තෙරුවන් සරණින්
සියලුම දෙවිදේවතාවුන්ගේ ආශිර්වාද ආරක්ෂාව සැලසිලා නිවැරදි තීරණයක් එක්ක මේ රට ක්‍රියාත්මක කරන්න රටේ ජනතාව ක්‍රියාත්මක කරන්න ඔබ සියලු දෙනාටම වාසනාව ලැබේවායි ගෞරවයෙන් මතක් කරනවා. හරි වත්න ප්‍රාර්ථනා කරනවා අපේ නායක හමුදුරෝ සිදු කරන්නේ මේ ගොඩක් ප්‍රශ්න වලට අපේ රට අපේ ජන සමාජය මුහුණ දෙන පළල් දැක්මක් තියෙන්න ඕන කියන කාරණේ අපේ නායක හමුදුරෝ පැහැදිලි කරනවා. පුළුල් වෙන්න ඕන, අපි පළල් වෙන්න ඕන, අපි පටු වුණාම තමයි මේ බොහෝ වැරදි තීරණ අපි අතින් ගන්නේ. අපි මේ ගැන තවදුරටත් කතා කරමු. පුංචි විරාමයක් ලබා ගන්න අපට අවසර දෙන්න අද නැන පහනින්. මේ විරාමෙන් අනතුරු අපි එකින් එක කතා කරමු කොහොමද අපි ප්‍රායෝගිකව නිවැරදි තීරණයක් ගන්න කියලා. කෙටි විරාමයක් ලබා ගන්නවා නැන පහනින්. නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගුඩ මහනුවර මේගමුව කුරුණෑගල. හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද. මෙම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින්. අපිනාතත් නැන පහන සමගින් වෝග් ජුවලර්ස් බැතිබර දායකත්වයෙන් ඔබ වෙත පිදර නැන පහන සමගින් අදවස අපි නැන පහනින් සාකච්ඡා කරන්නේ නිවැරදි තීරණ ගැනීම ගැන. අපි කොහොමද නිවැරදි තීරණයක් ගන්න මෙන්න මේ ගැන අදවස අපේ කතාබහ. අපි විරාමයට පෙර බොහෝ දේවල් සාකච්ඡා කරා මේ නැන පහන දම් සභා මණ්ඩපය තුළ. විරාමයෙන් අනතුරුව මා කැමති අපේ ලාල්ෆොන්සේකා මහතා වෙත යොමු වෙන්න. ෆොන්සේකා මහත්මනි, දැන් නිවැරදි තීරණයක් ගැනීමේදී අපි ටිකක් පියවර වශයෙන් කතා කරොතින්ද ප්‍රායෝගිකව අපි කොහොමද නිවැරදි තීරණයක් ගන්න. අපිට සමාජීය වශයෙන්, රටක් වශයෙන්, ලෝක පරිමාණයෙන් විවිධ උදාහරණ තියෙනවා. අපි ඒවත් පැහැදිලි කරගනිමින් දැන් ඉස්සෙල්ලාම අපි තීරණයක් ගන්නකොට තමන් සමග කොහොමද සංවාදය කියන්නේ? මේ තීරණය මම ගන්න එක හරිද? ඇයි මේක ගන්නෙ? තමන් එක්ක කොහොමද මේක කතා කරගන්නේ? කොහොමද ඔබතුමා පැහැදිලි කරන්නේ? සමයේ මනෝවිද්‍යාවේ කියනවා මෙහෙම කතන්දරයක්, සෙල්ෆ් ටෝකින් කියලා. ඒ කියන්නේ තමන් තමන්ට කතා කරගැනීම. ඒක පැහැදිලිව දකින්න දෙයක් තමයි. තමන් උදේ පාන්දර නැගිට්ටාම ඒක අවදි වෙච්ච ගමම් වගේ ගිහිල්ලා කණ්ණාඩියක් දිහා බලාගෙන, මුණ බලලා කණ්ණාඩියක් දිහා බලාගෙන හිටියොත් තමන් තමන්ට පේනවා. ඉස්සෙල්ලම කියනවා ඒ පේන මේ මුහුණත් එක්ක, පේන්නේ තමන්ගේ මුහුණ, එයත් එක හිනා වෙන්න, එයත් එක කතා කරන්න.
දවස ගත කරන්නේ කොහොමද කියලා අපි එයාත් එක්ක සාකච්ඡාවක් කරන්න පොඩ්ඩක්. තප්පර ගාණක් හරි සාකච්ඡාව කරන්න ඕන. මේක තමයි මනෝවිද්‍යාව උගන්වන්නේ ඒක self talking කියන එක. අනිත් එක තමන් තමන් අගේ කරගන්න ඕන. තමන් කොහොමද නිවැරදි පුද්ගලයෙක් වෙන්නේ? තමන් කොහොමද සමාජයට ආදර්ශමත් පුද්ගලයෙක් වෙන්නේ? මේක තමන් දේ පාන්දර තමන්ගේ හිතට ඇතුල් කරොත් ඒක හරි. ඒක තමයි නිවැරදි තීරණය කියන්නේ. ඉතින් ඔකට අපි ඉංග්‍රීසියෙන් කියනවා effective decision making කියලා. ඒක පටන් ගන්න ඕන දවස ආරම්භයේදීම. දැන් ගාක් වෙලාවට අපිට තියෙනවා දැන් මෙහෙම කතන්දරයක් තියෙනවා. ජාමික දෙමින් සයිකල් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දෙමින් කියලා පුජ්‍යලයක් ඇමරිකන් ජාතිකයේ තත්ත්වය පිළිබඳ ගුණත්වය පිළිබඳව යම් යම් දේවල් ප්‍රකාශ කරපු විද්‍යාඥයෙක්. ඔහුගේ තියෙනවා චක්‍රයක් PDCA කියලා. ප්ලෑන්, ඩූ, චෙක් ඇන් ඇක්ට්. ප්ලෑන් කියන්නේ සැලැස්මක්. සැලැස්මක් අවශ්‍යයි ඕනම ජීවිතයේ ඕනම දෙයකට සැලැස්මක් අවශ්‍යයි. ජීවිතයේ ඕනම දෙයක් අපි කියන්නේ ගයක් හදනවා කියන්නේ නිවාසයක් හදනකොට අපි ඉස්සෙල්ලාම කරන සැලැස්මක් අඳින එක. සැලැස්මක් ඇඳලා තමයි මේ නිවාසයේ වැඩ පටන් ගන්න. අපි ඉගෙන ගන්න යන පුජ්‍යලයක් විදියට දරුවෙක් විදියටත් දරුවරක් තියෙන ඕන සැලැස්මක්. ටයිම් ටේබල් එකක් කියන්නේ මොකද්ද? මේ ටයිම් ටේබල් එකක් කියන්නේ කාලසටහනක් කියන්නේ ඔය සැලැස්ම. එතකොට දැන් මේක දැන් අපි හුඟක් වෙලාවට අපි කල්පනා කරනවා මේ සැලැස්මක් නැතුව ජීවිතේ ඉස්සරහට ගෙනියනකොට අපිට මොකද්ද වෙන්නේ? අපි අරමුණක් නැති මිනිස්සු බවට පත්වත්තන වෙනවා. ඒ කියන්නේ අපිට යන්න තැනක් නැහැ. ඔබ ඉතාමත් පැහැදිලි දෙයක් කිව්වා දැක්ම කියන එක. ඔය දැක්මක් තියෙන ඕන අපි රටක් විදියට අපිට දැක්මක් තියෙනවා. ඒ දැක්ම කරා ගමන් කරන්න ඕන. ජාතික ප්‍රතිපත්තීන් තියෙන්න ඕන රටකට. රටකට මේ එනේන ඇමතිවරයාට එනේන මන්ත්‍රීවරයාට එනේන ලේකම්වරයාට ඕන ඕන විදියට නෙවෙයි රටේ පාලනය වෙන්න ඕන. ජාතික ප්‍රතිපත්තියක් තියෙන ඕන. දැන් වෙනත් බටහිර රටවල් අරගත්තොත් එංගලන්තයේ ඇමරිකාව වගේ රටවල් වල ඒ ප්‍රතිපත්තීන් තියෙනවා. ඒ ප්‍රතිපත්තීන් දියුණු කිරීම තමයි ඔවුන්ගේ අදහස. ඒ තියෙන ප්‍රතිපත්තිය කඩාවින්දම දැමීම නෙවෙයි. ඒ කියන්නේ ඔවුන් කොහොමද අපි කියනවා අඛණ්ඩ වර්තනයකට යන්නේ කියන එක. يعني එක තැනක ඉන්න එතනින් ඉස්සරහට ඉස්සරහට යන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ අවසර යන්නේ. දැන් මට මම මේ ළඟදී එක ගවේෂණයක් කියෙව්වා ධර්මාශෝක රජුරුවන් ගැන. ඒ ධර්මාශෝක රජුරුවෝ කියන්නේ අපි දන්නවනේ චණ්ඩාශෝකාර හිමි කියලා කතන්දර තිබුණානේ. මුළු ඉන්දියාව වටේම තියෙන රටවල් ටික අල්ලගත්තා. නමුත් ශ්‍රී ලංකාවට ආක්‍රමණය කරන්න අමාරු වුණා හැමදෙරුනේ. ශ්‍රී ලංකාව ඒ ධර්මාශෝක රජතුමා දැනගෙන හිටියා ශ්‍රී ලාංකිකයෝ හරි ප්‍රඥාවන්තයෝ ඒ කාලේ. මොංග අල්ලගන්න අමාරුයි. අල්ලගන්න තියෙන එකම ක්‍රමේ තමයි බුද්ධ ධර්මයේ ව්‍යාප්ත කිරීම. හරි දැන් බලන්න ඕන නිවැරදි තීරණ ගන්න විදිහ බුද්ධ ධර්මයේ ව්‍යාප්ත කිරීම. ඒ තමයි තමන්ගේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එවලා දේවානම්පියතිස්ස රජුරෝ දමනය කරගෙන ඔහු ලව්වා බුදු ධර්මයේ ඥාත්ම කර අන්තිමට ශ්‍රී ලංකාවත් එක්ක ඉතාමත් කිට්ට සමීපතාවයක් ඇති කරගත්තා. ඔහුට පාලනය කෙලිම බැරි වුණත් ඔහු යමුතු විදියකින් අර ධර්මයෙන් ඔහු පාලනය කරන්න පටන් ගත්තා. දඩේවේ ගිය දේවයානපිස රජතුමානි අන්තිමට මේ ප්‍රශ්න අහල වෙලා යම් මට්ටමකට ගිහිල්ලා ප්‍රඥාව වැඩි වෙලා ඔහුගේ ප්‍රඥාව මැනබැලුගේ ක්‍රමයක් නේ කරේ. ඉතින් මේක මේ නිවැරදි මේව අපේ රටේ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. දැන් අපිට දකින්න ලැබෙන්නේ ආදර්ශමත් විදියට එක්තරා දරුවෙක් කියනවා තාත්තට තාත්තේ එකමාරට ඉස්කෝල ඉවර වෙන්නේ හැමදෙරෝනේ එකමාරට ඉස්කෝල ඉවර වෙන්නේ. දැන් මේ දරුවට ඕන කොහොම හරි එකමාරට ගෙදර යන්න. අද කලින් යන්න බැරිද? එතකොට තාත්තා අහනවා ඇයි කලින් යන්නේ? අනේ තාත්තේ මාව එක්ක යන්න ඕ පැය භාගයක් කලින් මට එකමාරට ගෙදර ඉන්න ඕන. මේ මොකටද මේ කියන්නේ? පාර්ලිමේන්තුවේ තියෙන අර විවාදය අර ෆයිට් එක තියෙන්නේ. හොඳ සීරියල් එකක් ඒක. අහින් දා ගන්නවා, මෙහින් ගා ගන්නවා, පොත්වලින් ගන්නවා, බයිබලෙන් ගෙව්වා කියනවා, මේකෙන් ගෙව්වා කියනවා. මේ 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 සීරම දේවල් මේ දරුවන්ට නියන්නේ විනෝදයක් දැන්. දැන් මොම් මේක දිහා බලාගෙන මොකද පටන් ගන්නවා අර විදියටම. කිදර. ඉතින් මේ මේකද වෙන්න ඕන. දැන් බුද්ධිමත්ව හිතන්න එපා. දැන් අපි කල්පනා කරන්න ශාමික අපේ හාමුදුරුවෝ ඉතාමත් පැහැදිලි කතන්දරයක් කිව්වා. මොකද්ද මම හාමුදුරුවන්ගේ මේ ධර්මයට මම කැමති ඒකයි ඉතාමත් ප්‍රායෝගිකයි මේ කියන දේ. දැන් කිව්වා දැන් අර කාර්කේ අර ටින්ට් කරන යන කාර්තියේ කාර්කේ යන මිනිහා හිතන්න ඕන කමියන් මට මේ කාර් එක දුන්නේ කවුද?
මේ තින් කරපු කාර්ගේ මම යන්නේ, මේ ඒසී කාර්ගේ මම යන්නේ, කවුද දුන්නේ? මේක නොසිතන සමාජයක් ජනතාවක් අපේ රටේ ඉන්නේ. ඒ කියන්නේ දැන් ඉන්න ඉහිර ඉන්න නිලධාරීන් අරන් බලන්න, කම්පැනි අයිතිකාරයෝ, සමාගම් අයිතිකාරයෝ, උන් හිතන්නේ නැහැනේ මේ මේ අපිට මේ අපි මේ සැප පහසු මේ සුඛ විහරණය ඔක්කොම විඳින්නේ අර අහිංසක මිනිස්සු නිසා කියලා. පැය 8, 12, 16 එකතන හිටගෙන වැඩ කරන මිනිස්සු ඉන්නවා හඳුරුනේ. මේ මිනිස්සු තමයි මේ සල්ලි හොයලා දෙන්නේ. මම වාක් වෙලාට කියන්නේ මිනිස්සු සල්ලි හොයනවා, සල්ලි උඩ ලොක්කෝ බුදිනවා. රයිට්? මේ හරි තීරණයක් ගන්න වෙල්ෆෙයාර් ලීඩර්ෂිප් කියලා එකක් තියෙනවා. වෙල්ෆෙයාර් ලීඩර්ෂිප් කියලා සුභසාධන නායකත්වය. මේ සුභසාධන නායකත්වයක් අපේ රටේ කොහෙත් තියෙන්නේ? සුභසාධන නායකත්වය සේවකයා ගැන හිතන මිනිස්සු කී දෙනාද ඉන්නේ? උඹට ඕන විදිහට ඌ වැඩ කරපන් නැත්තම් ඵලයන් කියන තීරිය තමයි හාඳුනන්නේ. න්‍යාය මොකද්ද අපේ නායකයන්ගේ? මම මේ හැමෝටම කියන්නේ රස්සාවට ගන්න අයිති තියෙන්නේ මට. හරි, උඹ අයි කරන්නටත් අයිති තියෙන මට. හරි, එක පෑන් පාරෙන් මට උඹ ගන්න පුළුවන්, එක පෑන් පාරෙන් ගෙදර අරින්න පුළුවන්. හැබැයි උඹට එක අසාධාරණයි කියලා හිතෙනවා නම් යන්න තියෙනවා කම්කරු උසාවිය, ඵලයන් උසාවිය. දැන් අපි අන්තිමට යන්නේ කොහටද? හැම ප්‍රශ්නෙම උසාවියට යන්නේ. ඒ තැන ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විශ්ව කාර මහතුන්ටම මලපදයක් මේක. මුන් ගහ ගන්නවා, මේ අරගන්නවා, ව්‍යස්ථාව කියව ගන්න බෑ හරියට. අර වගන්තිය මෙහෙමයි කියනවා, මේ වගන්තිය මෙහෙමයි කියනවා, ඉංග්‍රීසියෙන් මෙහෙමයි කියනවා, සිංහලෙන් මෙහෙමයි කියනවා. අර හත් දෙනෙක් එක්ක අහුවෙලා අර ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ කාලය කොයිතරම් වෙලාවකට කාදමනවද මේගොල්ලෝ? මේ හරි තීරණයක් ගන්න බැරි කමට මේ තීරණ ගන්න එපැයි එතෙන්දි ඕක කියව ගන්න බැරි කාද පාර්ලිමේන්තු වෙන්නේ? ඉතින් තමන්ගේ වාසිය පැත්තට කියන්නේ, තමන්ගේ වාසියට අර වගන්තිය මට හොඳයි, මේ වගන්තිය යාට හොඳයි. දෙගොල්ලෝ වගන්තිය වලින් ගහ ගන්නවා. අන්තිමට අර සමත මණ්ඩලයට යනවා වගේ ගිහිල්ලා ඒක ඉදිරිපත් කරනවා. ඉතින් අන්තිමට ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක දිහා බලාගෙනත් සමහරලාට තීරණ දුන්නාම ඒවත් පිළිගන්නේ නැහැ. ඒ මේ මේ තත්ත්වයක් යටතේ අපි ගියොත් එන්නේ. ඉතින් එකින් එක කතා කරනකොට ජාමික තීරණ ගැනීමේ තියෙනවා දෙකක්. එකක් තියෙනවා අපි ඔකට කියන්නේ big decisions and small decisions. ලොකු තීරණ සහ පොඩි තීරණ. ලොකු තීරණ තියෙනවා. ලොකු තීරණ මොනවද කියන්නේ? අපි වැරදි තීරණයක් ගත්තොත් අපිට මොකද වෙන්නේ? ලොකු තීරණයක් අල්ලසක් ගත්තොත්, මිනිහෙක් මැරුවොත් අපිට ඵල විපාක නැද්ද? ඒ මනුස්සයාට හිතෙන්නේ නැද්ද මේකට ඵල විපාකයක් මට ලැබෙනවා කියලා? කොහෙන් හරි වේරුණා කියන්නකෝ. උසාවි තර්ක විතර්ක කරලා කෙස් පැලන තර්ක දාලා අර එක්තරා කාලයක තිබුණානේ අර මේ මොකක්ද අර ගෝයන්කොලේ සතාසියෙන් මේ නඩුවේ ගෝයන්කොලේ පෙන්නලා ඒ ගෝයන්කොලේට මුවා වෙලා කොහොමද වෙලි දියන්නේ කියලා ප්‍රශ්නයක් ආවනේ. හරි, ඉතින් අන්තිමට ඒක නීතියේ තියෙන අඩු ලුහුකමක් නේ. ඉතින් අන්තිමට ඒ ගෝයන්කොලේ කියන්නේ හාඳුන්නේ මේ අර කුඹුරේ ගොඩ ගන්න මේක. නමුත් එක්ක කොලයක් පෙන්නලා ආනවා මෙහෙමයි කියලා. එහෙම දක එහෙම නීතිඥවරු හිටියා මේ ලංකාවේ, මම නම් කියන්නේ නැහැ. ඉතින් දූෂණ නඩු වලින් විත්තිකාරයා බේරගත්ත අවස්ථාවක් මේ රටේ තියෙනවා. හරි, එතකොට ඒ තීරණ වලට හරි දැනුවමක් ලැබෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? දැන් ඔබවහන්සේ කිව්වා මිනිස්සෙකුට කරන්න ඕන දේ තමයි අර පෙර රජ දවසේ වගේ අර උණින් හිටිය ධර්මායතනයක්. ඒ ධර්මායතනයේ ඉන්නේ හොඳ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් අපි අහනවා, ඉස්සෙල්ලම රජුතුමා අහනවා මොකද මම කරන්න ඕන, මේ ගත්ත තීරණය හරිද කියන එක. හරි, ඉතින් එතකොට දැන් මේක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ තීරණ ගැනීමේදී කවුද අවවාද අනුශාසනා දුන්නේ? භික්ෂුන් වහන්සේලා නේ. පන්සල ගමයි පන්සලයි ගැන අය කතන්දරයක් නැහැ. දෙක එකට බැඳිලානේ තියෙන්නේ. ඕනම ප්‍රශ්නෙකදී අපි යන්නේ කොහටද? තුගන යන්නේ පන්සලේ හාඳුරු ගාවට ගිහිල්ලා අපි උපදෙස් ගන්න එතනින්. හාඳුරු මොනවද කියන්නේ? අපි එකත් පස්සේ ඉඳගෙන එක අහගෙන වෙලා අපි මේ විදිහට කටයුතු කරන අපේ හාමුදුරුව තමයි මෙහෙම කිව්වේ. හාඳුරු පැති දෙකක් ගන්නවද? හාඳුරු පැති දෙකක් ගන්නෑ.
මේ මට මේ දානට වැඩි වැඩිපුර ටිකක් දෙනවා මේ ගෙදරින් මේ ගෙදර අඩුවෙන් දෙනවා කියලා බෙන්දයක් ගන්නෑ. හාමුදුරුවත් හැමෝටම සලකන්නේ එක හා සමානව. ඉතින් මේ කතන්දරේ මේ මේ තීරණ ගැනීම බලන්න මේ කියන්නේ දැන් ওই big decisions කිව්වහම අපි කොහක් වෙලාට වැරදි තීරණ ගන්නෙ. වැරදි තීරණ ගන්නෙ මොකද්ද? එකෝ මිනිහක් මරයි, එහෙම නැත්නම් පාරේ යනකොට කියන්නේ දැන් කිසිම දෙයක් අපි ආපතාවක් ගැන හිතන්නේ නැහැනේ කණියා. දැන් පාරේ යනකොට කහ ඉරක් තියෙනවා, කහ ඉර මැද්දෙන් අපි යන්නේ නැතුව වෙන තැන් වලින් යන අවස්ථාවල් දැකලා නැද්ද? ඒ යන්නේ ඇයි? අපි අපිට අවදානමක් තියෙන බව දැන දැන නොවේද? ඇයි එහෙම තීරණයක් ගන්නෙ? එහෙම තීරණයක් ගන්නෙ මට ජපානයේ සිද්ධියක් මතක් වෙනවා. රතු එළිය වැටලා තියෙනවානේ දැන් පාරේ. ඒ වැටලා තියෙන වෙලාවේදී පාරේ යන මිනිස්සු ඔක්කොම නවතිනවා, හැබැයි ක්‍රොස් කරන්නේ නැහැ. දැන් එක්තරා අවස්ථාවකදී පාරේ වාහන නැහැ. දැන් පනින්න පුළුවන්. ජපන් මහත්තයා මයිගාව ළඟ ඉන්නවා. මම පයින් හදනවා මගේ අතින් අල්ලලා කියනවා. Don't do that. මේක කරන්න එපා. ඔයාට ඕන නම් මේක කරන්න ඕන නම් ඔයා යන්න පහළට. ශ්‍රී ලංකාවට ගිහිල්ලා කරන්න. මෙහෙ අපි කරන්නේ නැහැ ඕක. එයා රතුවේ එළිය, කොළ පාට එළිය වෙනකන් හෙලෙන්නේ නැහැ. ජීවිතේ තුන තීරණේ නිවැරදි තීරණයක් ඇදෙන්න ලබනවා. ඔව් ගන්න පුළුවන්. ඉතින් මේවා අපි දන්නවා. අපි දැන මේවා කරන්නේ. දැන ඒ අවදානම දැන ඔයා දැන් ෆෝන් එකේ ඉන්න තරුණ ළමයි අරන් බලන්නකෝ. අර ස්මාර්ට් ෆෝන් කියලා જાතියක් තියෙනවනේ. දැන් මේ රටේ රාපු කොඩි විනේ. ඔව් කොඩි විනේ. තාත් අරන් දෙන්නේ මේ භාගයේ පාස් වුණාම කෙලින්ම ස්මාර්ට් ෆෝන් එක. හරිද? ඔකයි හැන්ද දවල් රෑ 12 එක වෙනකන් ගන්නවා. කොටනවා මොනවා කොටනවාද දන්නේ. දීව තමයි දන්නේ. ඉතින් මේ මේ සමාජයේ විනය කියන එක නැත්තරම නැති වෙලා තියෙන්නේ ඌයි ඉන්නේ. ඉතින් දැන් මේ මේ රටේ ජනගහණයට වැඩි මේ කියන්නේ ලක්ෂ 220ක්ද කොහෙද ඉන්නවා. ওই 220ට වැඩි 240ක්ද කොහෙද ෆෝන් තියනවලු. ඊටත් වැඩිද දන්නේ නැහැ. ඉතින් මේ 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 සියල්ලම සිද්ධ වෙන්නේ ඇයි? අපි හරි තීරණ ගැනීමේ තියෙන අපහසුව අපිට තියෙන්නේ. අපි ආයතනයකට ගියත් කොහේ ගියත් දැන් මම කිව්වේ ඉස්සෙල්ලා ආයතනයේ වැඩ කරන මිනිස්සු මම මිනිසුන්ට කියන්නේ මේක පූජනීය ස්ථානයක් කරගන්න. TNL එක චාමික ඔබට පූජනීය ස්ථානයක්. හරි? මේක පන්සල. මේක තමයි දේවාලය. ඔය දිවාරය නොතකා මම දැක්වි සමාජලාට මේ වැඩ දරන්න පස්සේ තව එකක් කරනවා. මේ ඇයි? ඔය මෙතනින් රැකෙනවා. මේක පවත්ත ගන යන්න ඕන. මේක පූජනීය ස්ථානයක් වෙන ඕනේ. මේක තමයි හරි තීරණේ. එහෙම නැත්නම් අපි මෙතන වැඩ කරන ගමන් තව තැනක වැඩ කරන්න කිව්වොත් මොකද වෙන්නේ? නේ? දැන් ඔය එක්තරා කම්පැනියක් තියෙනවා, මේ ප්‍රසිද්ධ කම්පැනියක්. ඒ මිනිස්සු එතෙන්ට ගියාම මෝටර රථය හදන්න යනවා කියන්නේ ප්‍රසිද්ධ කම්පැනියක්. මෝටර රථය හදන්න ගියාම කියනවා මේකේ කෑල්ල රුපියල් 5000යි. එනියම් මන් 3500 ගෙනල දෙන්නද කියලා අහනවා. එතන කට්ටියම කියනවා. ඔව් ඒක වැඩ කර කර එතන වැඩ කර ඉතින් මන් 3500 අපි ඔක්කොටම හිතෙනවානේ රුපියල් 1500ක් ඉතුරු වෙනවානේ. මං ඒත් ඒ මොනසයට කිව්වා ඔයා වැඩේ කරන්න එපා. ඔයා හම්බ කරන් කන්නේ මෙතන ඉන්නේ. ඔයා මේ 1500 ගහන්නේ කාගෙන්ද? ඔයාටමයි ගහගන්නේ. එක්තරා ආයතනයක් තියෙනවා මට මේව කිව්වම මේ නම් මට කිව්වොත් තමයි මේ රස තියෙන්නේ. නේද? එතකොට මේ ඒ එතන තියෙන හාමුදුරනේ වැටුනොත් උඩේ ඉඳලා පල්ලෙහාට වැටුනොත් සේවකෙක් එයාට දෙනවා මැරුණොත් ලක්ෂ 10ක්. මරණම ලක්ෂ 10යි. ඔන්න බලන්න අපේ මිනිස්සුන්ගේ තියෙන මේ අමනකම. මුන් කෑ ගහලා ස්ට්‍රයික් කරනවා 1,15,000 කරන්න කියලා. හරි අපි මැරෙන්නම් 10-15 කරපල්ලා. මොකද උන් ඉල්ලන්නේ නැහැ වැටුනොත් යටින් දැලක් දාපල්ලා අපි ඒක බේරගන්න. නෑ මැරුණාට කමන්නේ නැහැ 15 දීපල්ලා. මේක තමයි ප්‍රශ්නේ. ඉතින් බලන්න මිනිස්සු හිතන විදිහ වෙන රටවල මිනිහෙක් බෙල්ට් එක දාන්න නැතුව කාරකේ බෙල්ට් එක දාන්න නැතුව කාරකේ ලුභා මැරුණාම ජපාන පලිද? ටොයෝටා කම්පැනි පලිද?
ඔය ඔය එක්තරා නිලියක් හිටියා බෙල්ටක දාගෙන හිටිය නිසා අදත් ජීවත් වෙනවා. හරිද? අදත් ජීවත් වෙනවා බෙල්ටක බෙල්ටක දාගෙන කාරක එළවු නිසා. නොදා හිටියන එක්තරා මම දන්න තව මහත්තයෙක්ගේ නෝන කෙනෙක් යා මේ ටෙලිකොම් ආයතනයේ වැඩ කරේ. නුවර යන ගමන නෝනට නිදිමත පොඩ්ඩක් ඇදුණා. ඇදුනාම නෝන හරහට කාරකේ බුදිය ගත්තා. ඩ්‍රයිවර් නිින්ද ගියා. කාරක ගිහලා හැපුණා ගලක. ඇවිල්ලා පෙරළුණා. එච්චරයි නෝන. ඉතින් මේවා මේවා හරි තියෙනවද මේවා? බෙල් ඇයි පිළිපසට බෙල් දාලා තියෙන්නේ? හැඩටද? ලස්සනටද? කාර් එක ගන්න ගියාම නම් අහනවා බෙල් තියෙනවද පිටිපසට? හිරේ උඩ තියෙනවද බෙල් ටික? හැබැයි දාන්න නැහැ එකෙක්වත්. පොඩි පොඩි ළමයින්ටත් බෙල් ටිකක් තියෙනවා මැද්දින්. එකෙක්වත් දාන්න නැහැ. එක තාත්ත කෙනෙක් ඉන්නවා බෙල් දාන්න නැත්තම් මං කාර් එක එලවන්නේ නැහැ. පොඩි බලපෑමක් කරනවා උඹල නගපල්ලා. හැබැයි හැම එකක්ම බෙල් දාන්න ඕන දැන්වත් මං එනවනවා. නැත්තම් දාන්න. ඉතින් මේ 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 තේ තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. අපි හරි තීරණ ගැනීමේ තියෙන දුර්වල අපිට නොදැන නෙමේ යාමික දැන දැන වැරදි ගන්න. අපි තරම් ඥානවන්ත අපේ ආන්දරෝ කිව්වාගේ ප්‍රඥාවන්ත මිනිසු ටිකක් ලෝකෙ කොහෙවත් නැහැ. හැබැයි අපි මිහින් අමාරු වෙලා තියෙන්නේ. මතක තියාගන්න මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. අපි ඔක්කොම සිද්ධ කරන්නේ මොකක්ද දන්නවද? දැනගෙන හරිමිනියාව දැන් අපි ආන්දරෝ කිව්වා හරිමිනියා කවුද කියලා අපිට තෝරගන්න බැරි කම තියෙනවා. හරිමිනියා තෝරගන්න අපි අවසානයේදී ගහන්නේ ඔය ඔය 225ම තෝරන්නේ කවුද? අපි. එතකොට කතර ගහන්නේ කාටද? මේවා ගැන කතා කරන්න ගියොත් අර ආන්දරෝ කිව්වාගේ අපි ඔයාලා බලන්නට යනවා. මේක වෙන්නේ. ඉතින් මේ මේ කොච්චර කිව්වත් මේ ජනපහන දැන් පටන් ගන්න අවුරුදු 20ක් වෙනවා. මේ නැනපහණයෙන් කරේ අපි පටන් ගන්නකොටම චාමික මම රාදේශ්චන්ද්‍ර මහත්මයාද වෛද්‍යචාරිතුමා මිය ගියත් එක්කම වගේ මම ඇවිල්ලා අවුරුදු 4ක් විතර මේක එක දිගටම ආවා ඒ පුරාදම. එදා පටන් ගන්න දවසේ කිව්වේ මෙච්චරයි මේ මේ නැනපහණ මේ රටේ ජනතාවගේ අඳුර මහන්න නේ අඳුර මහන්න ආලෝකය ලබා දෙන්න කරන වැඩසටහනක් අර වෝක්චුල සායතනයේ ඒ මම ඒ ආයතනයේ ගැන හොඳින් දන්න නිසා කියන්නේ සාධාරණ වෙළඳාමක් කරන ආයතනයක් එතන. රයිට්. මේකේ මේ අසාධාරණ වෙළඳාමක් නෑ. අද තියෙන ආයතනයක් දෙක එකහුවෙල මේ කරන වැඩසටහන මේක හරියට ඇහුවනම් මේක හරියට පිළිපැද්දනම් මේ කියන දේවල් අද මේ රට සුභිතමුත් වෙලා අවසානයි. මතක තියාගන්න අපි ඒ දවස්වල හාමුදුරනේ හාමුදුරන්ට මතක ඇති අංගුත්තර නිකාය සූත්‍ර එකෙන් එක සාකච්ඡා කරා නේ පිළිවෙලට සාකච්ඡා කරේ. මම මට අංගුත්තර නිකාය කියන එක මට ගාව තේරුම් දුන්නේ නැහැ හාමුදුරනේ. එකෙන් එක මම කියවන්න පටන් ගත්තා සූත්‍ර. මගේ මනස දිනුනා. මගේ මම මේ සූත්‍ර හැම දෙයක්ම එකෙන් එක කියවලා තමයි මෙතෙන්ට සූදානම් වෙලා එන්නේ. මොකද මම දන්න හාමුදුරුවෝ ඉස්සරහින් ඉන්නේ. මම වරද්දනකොට හාමුදුරුවෝ මැද්දෙන් පැනලා කියනවා මහත්තයෝ පොඩ්ඩක් ඉඳ දෙන්න නැත්නම් මේක අහන් ඉන්න මිනිස්සු එහෙම වැරදි විදියට මතයක් ගනීවි මං නිවැරදි කරලා දෙන්නම් කියලා කියනවා. එහෙනම් මොකද මම මේ මේ ඒ තරම් ධර්මයේ පිළිබඳව මේ අග්‍රතත්වයට පත් වෙලා තිබුණේ නැහැ. නමුත් මගේ මනස හැදුනේ කොතනින්ද? එනන පහනේ. මෙතන වාඩි වෙලා ඉඳලා මට මතකයි එක්තරා අවස්ථාවකදී ලයිව් මේ ප්‍රෝග්‍රෑම් එක යනකොට හදේ හාමුදුරනේ ලයිව් ගියේ ඉදා සජීව. මම සපත්තු දෙක දාන් හිටියා. හාමුදුරු ඉස්සරහා මිනිස්සෙක් මට කතා කරලා කියනවා ධර්ම ඔබ කිව්වා ධර්ම ධම්සභා මණ්ඩපයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ධම්සභා මණ්ඩපයේ ස්වාමීන් වහන්සේ ඉස්සරහා තවත් දාන එක හරිද? කාට කියන්න? ගෙදරටත් කතා කරලා බැන්න. ඉතින් මේ එදා ඉඳලා මම දාන්නේ නැහැ කවදාවත්. බණ ආන අය ඉන්නවා බණට ගරු කරන අය ඉන්නවා. අපේ රටේ උපදින්නම මහත්තයා දුර්ලභෝ පුරිසා ජන්මෝ. දුර්ලභෝ මනුෂ්‍යාත්මයක් ලැබලා බෞද්ධකමත් එක්ක ජීවත් වීමේ පෙර පුණ්‍ය වාසනාවක් ඇතුව තමයි මේ රටේ මේ දූපතේ උපදින්නේ අපි ඔක්කොම.
ඉතින් අර අවාසනාවකට ඔබතුමා කියනවා වගේ මේ පුණ්‍ය වාසනාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි තැනක නෑ. ඒ තීරණ වැරදි වෙනවා. අර ජාමි කියලා දැන් බලන්නකො මිනිස්සුගේ මූණ වරන්. මිනිස්සුගේ ශරීර ගණන් බලන්න. අංග චලන බලන්න. අංගෝපායන බලන්න. ලංකාවේ මිනිස්සු කොයිතරම් හැඩද කියලා. ඒකනේ මොන තරම් හැඩ මිනිස්සුද. දැන් ජාමි දිහා බලන්නකො. පුදුම පෞරුෂත්වයක් නැති මේ වගේ මිනිස්සු මේ රටේ ඉන්නේ. හැම කෙනෙක්ගෙම තියෙන යම් ගුණාංගයක්. යම් දෙයක් මතුවෙනවා. නම් මේ පිටරටවල ගිහිල්ලා බලන්න ඕනේ. ඔය අල්ලපු රට යනකෝ ඉන්දියාවට. චීනෙ ගත්තොත් චීන මුළු චීන පුරාම ඉන්න එකම හැඩේ තියෙන දේ. කවුරුත් අඳුනන්න බෑ. ජපානට ගියොත් ජපානේ ඔක්කොම එක වගේ. අර මොකක්ද හයයි. මම දුස් කියනවා නේද? මේ මේ තරම් පුණ්‍යවන්ත රටක් මේක. අපේ හැකියාවන් අපි හරියට අඳුන ගන්න. ඒ වගේම අර ෆොන්සේක මහත්තයා කිව්වා වගේ අපි හඳුන්නේ අපි නොදැනුවත්ව වැරදි වෙලත් ඇති. හැබැයි අපේ ජීවිත කාලය කරපු බොහෝ ගත්තු බොහෝ තීරණ බොහෝ වැරදි තීරණ මේ වැරදි කියලා දැන දැනමයි අපි අරන් තියෙන්නේ. ඡන්ද දෙන එකේ ඉඳන්. ඔව්. දන්නවනේ කතර ගහනකොට මෙයා මෙහෙම තමයි කියන නොදැන නෙවෙයි. ඒත් ගහනවා කතර. එතන සිට ඩෙල්ටක වේවා, පාර වේවා, කහිර වේවා, ලක්ෂ ගණන් හදලා දීලා හදලා තියෙනවා මේ කලර් ලයිට්ස්. පෙනිපෙනි එහා පැත්තෙන් පයින්නවා. බොහෝ තීරණ අපි දැනුවත්ව කරපු වැරදි තියෙන එක පැත්තෙන් නෑක හඳුනන්නේ අපේ මං ෆොන්සේක මහත්මයා ඇහුවා අර තමන් කොහොමද තමන්ට කතා කරලා නිවැරදි තීරණයක් ගන්න. මේක මට හොඳ බුද්ධ වචනයක් මතක් වුණා මතකයි. ඒක මං කියන්නම තමයි හිතුවේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එකතනක සඳහන් වෙනවා මේ තමන්ගේ තීරණය නිවැරදි කරගන්නේ කොහොමද? අත්තායි අත්තනෝ නත්ති. තයි අත්නව නැති කියන්නේ තමන්ගේ පිහිට හැර අන් පිහිටක් වෙන කොහෙන්ද? ඒ පිහිට කියලා කිව්වේ මනුෂ්‍යත්වයක් ඇතුව උපදින කෙනෙකුට නිවැරදි තීරණයක් හැර වෙන පිහිටක් වෙන සරණක් නැත. උන්වහන්සේ පළමුවෙන්ම දේශනා කළා බුද්ධං සරණං ගච්ඡාමි. ඕක භාෂාව තේරෙන හැම මනුස්සයෙකුටම තේරෙන එකක්. අපේ රටේ මොනවද කරන්න කියලා ඔන්න චුට්ටක් අහගෙන ඉන්නකෝ. බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචනේ පරම තේරුම, පරම අර්ථය බුද්ධිය සරණ කරගනිමි. නියෙක් තමන්ට ලැබෙන බුද්ධිය සරණ කරන එක. බුද්ධිවන්තයා කියලා කියන්නේ තමනුස් සැනසී අනුනුස් සනසන කෙනා. තමන් ළඟ තමනු සනසී අනුනු සනසන යම් ගතියක් තියෙනවා නම් ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිය හැර මම වෙන සරණක් පිහිටක් ඒකෙන් ප්‍රාර්ථනා කරන්නේ. ඒක හැමෝටම තේරෙන භාෂාවෙන් තමයි මම ඒ කාලේ ඉඳලම කිව්වේ තමනු සනසී අනුනු සනසන කෙනෙක් වෙන්න. අනුනුත් කියේ මිනිස්සු නෙමෙයි. මනුෂ්‍යයා හැර ලෝකෙන්න තිරසන සත්වයා මේ ගෙවල් දොරවල තියෙන බඩුමුට්ටු මනුෂ්‍යෙක් හැටියට ඉපදුන කෙනෙක් කිසිම වෙලාවක විනාශයක් කරන්න පුළුවන්. ගහ ඔය දැන් පොඩි ළමයි ඉස්කෝලේ යන ළමයි නිකන් පොල්ලක් අතේ තියාගෙන ගහේ පාර දෙපැත්තේ තියෙන ගස් තල තලා යනවා. කවුද කියලා තියෙන කවුරුත් කියලා නැහැ. එයාට පොඩි කාලේ ඉඳලා කිව්වනම් පුතේ ඔය වැරදේ වැරදියක්. ඔක වැරදියක්. ගස් කඩන්න එපා. සත්තුන්ට අහිංසා කරන්න එපා. මෙහෙම වැරදි වැඩ කරන්න එපා. තමන් මොකද්ද මේක කරන්නේ? තමනු සනසී අනුනු සනසනා කියලා කියන පුද්ගලයා හැබ වෙලාවකම ස්වභාව ධර්මයට ආදරය කරන කෙනෙක් වෙනවා. ස්වභාව ධර්මයට ගරු කරන කෙනෙක් වෙනවා. හැම තැනම තියෙන්නේ ගෞරවනීය පූජනීය ජීවිතයක්. ඒක කොච්චර අත්තායි අත්තනෝ නැති. තමන්ගේ අත්නෝ නැති කියලා කියන්නේ තමන්ට තමන්වත් නැහැ කියලා නෙවෙයි කියන්නේ. නිරන්තරයෙන්ම තමන්ගේ පිහිට හැර වෙන පිහිටක් ප්‍රාර්ථනා කරන්න එපා. ඉතින් ඒක කිව්වේ කාටද? එක කොටසකට විතරක් නෙවෙයි. සියලු සත්වයන්ට. සියලු සත්වයන්ට. මනුෂ්‍යයන්ට හිතක් තියෙනවා. ඒ හිතීමේ ශක්තිය ඇති මනුෂ්‍යෝ කිසි දවසක ලෝකේ තවත් මිනිහෙකුට හානියක් කරන, තවත් දෙයකට හානියක් කරන, තවත් හානියක් මේ ලෝකේ
කිසිම දෙයකට හානියක් කරන පුද්ගලයෙක් වෙන්නේ නැතුව අපි සාමකාමීව අපේ දිවි පැවැත්ම කරගෙන යන්න. ඒ කරගෙන යන් කියන එක උන්වහන්සේ විග්‍රහ කළා මුළු ත්‍රිපිටක ධර්මයෙන්. එතකොට නිවැරදි තීරණයක් ලංකාවේ හදන්න නම් හොඳට ධර්මය දන්න, ධර්මයේ බාගෙට දන්න මිනිස්සු මේකට දාලා හරියන්නේ නැහැ. සිවුරක් පෙරවුවත් ඉතින් මිනිහෙක්නේ. ඉතින් ඒගොල්ලෝ රටේ නැති ඒව කරන එවන් ඉන්නවා ඉතින් ඒකට. ඉතින් ඒකට පව් පිරෙන්නේ නැහැ, සංඝ භේදය වෙන්නේ නැහැ. මිනිසෙකුගේ ස්වභාවය ගැන කතා කිරීම සංඝ භේදයක් නෙමෙයි. මිනිසයාගේ ගති පැවැත්ම කතා කරන එක බොහෝ භේදයක් නෙමෙයි. එතකොට මේ බුද්ධං සරණං ගච්ඡාමි ඊළඟට කියනවා ධර්මයේ සරණ යන්න. ධර්මයේ සරණ යන්න කිව්වේ පොත් බලන්න, පොත් කියවන්න, අල්මාරි වල තියෙන පොත්පත් සරණ යන්න, ඒවා පොත් හොය හොයා පුස්තකාලවල යන්න, අතන මෙතන පොත් සරණ යන එක නෙමෙයි කිව්වේ. මේ බුද්ධිය සකස් කරන, නිවැරදි ප්‍රඥාව සකස් කරන දැරීම් ස්වරූපවල සරණ කරගන්න. දැරීම් ස්වරූප හිතේ දරන දැරීම් ස්වරූප වලට ගරු කරා. සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්ව මොකද්ද? සංඝ කියන්නේ මහත්තයා පාලි භාෂාවෙන් ගොනුවට, එකතුවට. මේ එකතුව සීල සමාධි ප්‍රඥානේ. එතකොට සීලයෙන් පරිපූර්ණ වූ, සමාධියෙන් පරිපූර්ණ වූ, ප්‍රඥාවෙන් පරිපූර්ණ වූ පුද්ගලයන්ට සංඝයා වහන්සේලා කියනවා. කාර් ගොඩ කරගන්න කෙනාට කියන්නේ කාර් බාස්. සල්ලි එකතු කරන මිනිහට සල්ලි කාර්යා. ඉතින් ඒවා දැන් නම් බන පදෙම දානවා. දැන් ආමුදුනකට රබර් වතු තියෙනවා නම් රබර් පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. කුඹුරු එහෙම තියෙනවා නම් කුඹුරු පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. නැත්තම් ගෑනු වැඩිපුර ඉන්නවා නම් ගෑනු පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. ඔක්කොම මැරයන්ගේ කටයුතු තියෙන්නේ. මැර කටයුතු, මැරයන්ගේ කටයුතු තමයි ඔය සංඝ කියලා කියන්නේ. ගොනුවට, එකමුතුවට, මේ එකමුතු කම රකින්න. මම මේවා කියන්නේ ආමුදුරන්ට පහර ගහන්න නෙමෙයි ළමයෝ. අද නිවැරදි තීරණයක් ගන්න අපි මේක හරියට කියලා දුන්නොත් ඒ නිවැරදි තීරණයක් කියන්නේ මොකද්ද? ඒ තීරණයක් ගන්න පුද්ගලයාගේ ස්වરૂපය මොකද්ද කියලා. එතකොට සංඝයා වහන්සේලා තමයි රටකට මඟ පාදන බුද්ධිමත් පිරිස. ඒ කියන්නේ සංඝ රත්නයෙන් කවදාකවත් වැරදි තීරණයක් එන්නේ නැහැ. එතකොට බලන්නකෝ අපේ රටේ පක්ෂ පහක් තිබ්බොත් පක්ෂ පහේම ඉස්සරහට දාලා ඇදගෙන යන්නේ හැමෝම වතුර ගන්නේ, වතුර ගහන්නේ, වතුර අල්ලන්නේ ඔක්කොම හාමුදුරුවෝ. අනේ හාමුදුරු ටික දැක්කාම අනේ මේ සංඝයා වහන්සේලා, මේ පොඩි හාමුදුරුවෝ, තරුණ හාමුදුරුවෝ, මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන මේකේ අර්ථයවත් නොදැන මේ මහාන වෙලා, මේ පව්කාරය ළඟ මහාන වෙලා මේගොල්ලන්ට ගුටි කාලා අපවත් වෙන්න වෙනවනේ. කවුද මේවට වගේ කියන්නේ? මේවට වගේ කියන්නේ නිවැරදි තීරණයක් ගැනීමේ ප්‍රමය කියලා දුන්නේ නැති අයට. ඉතින් මහත්තයා මේක තියෙන්නේ, මේක හැමෝටම කියන්න ඕන, ගිහි පැවිදි දෙගොල්ලටම. ඔබ නිවැරදි තීරණයක් අනුව බුද්ධිමත්ව ජීවත් වෙන්න බැරි වුණොත් ඒකේ විපාකය ඔබමයි ගෙනියන්නේ, ඔබමයි විඳින්නේ. ඔබ යම් වරදක් කරොත් ඕකට කියනවා පව් කරොත් විපාකය තියෙනවා කියලා. පව් කර කියලා නෙමෙයි, මොන යම් හොඳ ක්‍රියාවක් කරොත් හොඳ විපාකයක් ලබන්නේත් ඔබ, නරක ක්‍රියාවක් කළොත් නරක ක්‍රියාවේ විපාකෙත් ඔබ. ඒ නිසා රාජසභාවට යන සියලු දෙනා අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කීපෙක, රාජසභාවට යන රජවරුන්ට ඒ රජකමේ, රජකම කියන්නේ ජනතාවට සේවය කරන්න, ජනතාවගේ සංඝික දේවල් වලට වරදක් කරොතින් හිතලා හෝ නොහිතා අනිවාර්යයෙන්ම බල්ලන් කපුටන්සේ උපදිනවයි කිය. මේක අපි කියන එකක් නෙවෙයි, අමිතානන්ද ආදුර කියන එකක් නෙවෙයි. ඕනම කෙනෙකුට මේකට සාකච්ඡා කරන්න, විවාද කරන්න ඕනම දෙයකට පුළුවන්. ඔය සියලුම ස්වාමීන් වහන්සේලා මේක දන්නවා. ත්‍රිපිටකය ඉගෙන ගත්ත අය, විද්‍යාව ඉගෙන ගත්ත අය, ඉංග්‍රීසි ඉගෙන ගත්ත අය, ලෝකේ විශ්වවිද්‍යාලවල රටේ නැතිව ඉගෙන ගත්ත අය නම් දන්නේ නැහැ.
නමුත් ධර්මයේ තේරුම් ගත්ත අය ඉතාමත්ම පැහැදිලිවෙන් ධර්මයේ තියෙනවා බලු කපුටන්සේ විපාක විඳිනවා. එතකොට අපි බැලුවොත් එම දැන් කාලේ පාර්ලිමේන්තුවේ යන්න හදන සියලු දෙනාම උඩුබුරන බල්ලන් වගේ, අනිත් එක එහෙම පියාසරන කපුටන් වගේ. ඉතින් ඒ කපුටන් එක ජීවත් වෙන්න මේක කියන්නේ මේ ඇමෙත් නැති ඇමෙතුරු නෙවෙයි, ඒගොල්ලන්ට අපි ඉතාම ගෞරවයයි. හැබැයි ඔබතුමාලා ධර්මය ඉගෙන ගන්න, විනය ඉගෙන ගන්න, ධර්ම විනය නිවැරදි වුණොතින් ඔබතුමාලා තුළ නියම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් හදා ගන්න අපිට පුළුවන් කමක් ලැබෙනවා. එම අපේ හඳ මෙතන හරි හරි ලස්සනර විවරණයක් අපේ නායක හඳුර ලබා දුන්නා. මේ තිසරණ සරණ යන පරමාර්ථාර්ථය මොන ආකාරයෙන්ද අපි සමහර විට කොච්චර ගැඹුරක් ඒ දහම් කරුණු තුල තියනවාද, අපි ඒ ගැඹුර අල්ලගන්න නැතුව නේ, ගැඹුර තේරුම් ගන්න නැතුව කොච්චර මේ මතු පිටින් ගිහිල්ලා අපි හරි බැරි තැන් වලට ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ අපේ නායක හඳුර කාලයක් තිස්සේ මේ දහම් කරුණු වල පරමාර්ථාර්ථය අපිට පැහැදිලි කරන්න සෑහෙන මහන්සියක් අපට මතක ඇති. පංචශීලයේ වේවානේ කාරණා ගණනාවක අපිට නැවත පුළුවන් නම් ඒ දේවල් මතක් කරගන්න හරි වටිනවා. පොන්සේක මහත්තයා අපිට ලැබිලා තිබෙන කාල සීමාවත් එක්ක මම මෙන්න මේ ප්‍රශ්න දෙකම ඔබතුමාට යොමු කරන්නම්. එකක් ඔබතුමා වෘත්තීය උපදේශකවරයෙක් මම දන්නා විදියට. දැන් තීරණ ගැනීමේදී උපදේශකත්වයත් හරි වැදගත්. එක පැත්තකින් තමන්ට හරි තීරණයක් ගන්න බැහැ කියන තැනක කෙනෙක් ඉන්නත් පුළුවන්. අර තමන්ගින්ම විමසලා නේ එහෙම ගැටලු සහගත තැන්වලදී අපි කොහොමද නිවැරදි උපදේශකත්වයක්, නිවැරදි මාර්ගෝපදේශකත්වයක් ලබා ගන්න. දැන් මම තවත් එක ඇහුවොතින් දැන් මං අහන්නේ දැන් වෘත්තීය උපදේශකත්වේ නොවෙන්නත් පුළුවන්. දැන් මගේ මිත්‍රයෙක් මගෙන් අහනවා මෙන්න මේ දේ කරොත් මං හරිද, මං කොහොමද ඔහුට උපදේශයක් දෙන්නේ? මෙන්න මේ කාරණා අපි ටිකක් පැහැදිලි කරගන්න කොහොමද? චාමිගේ උපදේශනය කියන එක දැන් එහෙමයි, උපදේශකයා කියන පුද්ගලයා ආදසමත් පුද්ගලෙක් විය යුතුයි අනිවාර්යෙන්. ඔහුගෙන් උකහා ගන්න දෙයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔහු ගැන විශ්වාසයක් නැත්නම් උපදේශනට එන්නේ නැහනේ. අපේ රටේ ඉන්න උපදේශකයා මෙහා හඳුරු ඉතම පැහැදිලි කරා 90% අතර උපදේශකයෝ ඉන්නවා. හරිද? සල්ලි විතරක් හොයන උපදේශකයෝ ඉන්නේ, ගොඩක් ඉන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ උපදේශන කොටිම කියනවා නම් මම දැක්කා එක උපදේශකෙක් දුම්වැටිය පානය කරනවා. පානය කළා ඔවුන්ගේ දරුවන් එක්ක තමයි කෑමකට ගිහිල්ලා තිබුණේ පොඩි සාධක. අර දුම්වලු ටික පිට කරන්නේ තමයි දුවගේ මූණට. හරි, දුවගේ මූණට පිට කරනකොට දුව මොකද කරන්නේ? අර දුම එනවනේ මූණට. මිනිහට තේරෙන්නේ නැහැ. හරිද? ඉතින් මේ වගේ මිනිස්සුන්ගෙන් තමයි උපදේශන ගන්න වෙලා තියෙන්නේ. මේ උපදේශනය කියන එක නියම් ව්‍යාපාරයක් වෙලා. දැන් ඉස්සර අපේ ගෞතම බුදුරජාන් වහන්සේ තමයි ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම උපදේශකය. අපි ඕනම ප්‍රශ්නයකට මං කිව්වේ ගමෙන් පන්සලයි හාමුදුරුවන් අපි යන්නේ පන්සලේ නායක හාමුදුරුවන් ළඟටයි යන්නේ ඕනම දේ ඕනම කරදරයකදී. ඒ උපදේශනය ගන්න පුළුවන් සුදුසු පුද්ගලයෝ. දැන් උපදේශනයක් දෙන්න තමන් ඒ පිළිබඳව දැනුම ලබලා තියෙනත් එපා. දැන් මම මනෝවිද්‍යාව වේවා ඵලදායිතාව වේවා ඕනම දෙයක් හරි මගෙන් කවුරු හරි ඇහුවොත් මං ඒකට උත්තරයක් දී ගන්න පුළුවන් තත්ත්වයේ දැනුමක් මට තියෙන්න ඕන. නේ? එතෙ මේ දැනුම නැත්තම් මං කොහෙන්ද උපදේශනේ දෙන්නේ? අද කාලේ ඉගෙන ගන්න දරුවෝ මේ අපි හිතනවට වැඩිය බොහොම ස්මාර්ට්. සමහර ප්‍රශ්න අහනවා, ඒ අහන ප්‍රශ්න වලට උත්තර දී ගැනීමේ අපහසුයක් වෙනවා ගුරුවරයාට, උපදේශකයාට. තේරෙනවා නේද? ඉතින් දැන් මට මේ එක්තරා අවස්ථාවකදී ඊයේ පෙරේද ළමයෙක් කියනවා, මේ එක්තරා කම්පැනි එක සර් හම් වෙන්න ඕන මට. මම කියවා මොකටද? මට මේ කම්පැනියේ තියෙන දේවල් ටිකක් ඔයාලට කියන්න ඕන. ඉතින් මං කිව්වා දැන් මං එනවනේ ඉතින් ඔයාලට ආපු වෙලාව කියන්න. එහෙම කියන්න බෑ සර්. සර් ඉන්නේ නැහැ මං ඇවිල්ලා කියන්න. මට කියාගන්න දන්නේ නැහැ. මට ඕන දේ කියාගන්න දන්නේ නැහැ. ඒ නිසා මම මේ අර තෝල්කෝ එක්කන් එන්නේ. තවත් එක්කෙනෙක් එක්කන් ඇවිල්ලා තමයි මට මේක කියනවා කියන්නේ. තාමත් මට හම් වෙන්න බැරි වුණා. ඒ කියන්නේ නොයෙකුත් රාජකාරී කටයුතු මුදිය. මට ඉතාමත් ආසාවක් තියෙනවා ඒ අරකත් එක්ක කතා කරන්න.
මොකද්ද ඔහු කියන්නේ කියන එක. ඉතින් මේ උපදේශනය කරන්නේ ඒ උපදේශනය පිළිබඳව දැනුම තියෙන්න ඕන. විෂයාබද්ධ දැනුම තියෙන්න ඕන. අපි මොකක් හරි දෙයකට දැන් පරදායිතාව පිළිබඳව මම විෂය හදාගලා තියෙනවා. මම රිසර්ච් එකක් කරලා තියෙනවා. මට පශ්චාත් උපාධියක් තියෙනවා. එතකොට හඳුනන්නේ ඒ තුලින් තමයි මම මගේ උපදේශනේ මම දෙන්නේ. එතකොට මම එතනින් නවත්තලා නැහැ නේ ආමික මං ගෙන ගන්න කාලේ යල්පැනලා තියෙන සමහර දේවල්. එතකොට මං යවත්කාලීන වෙන්න ඕන. යවත්කාලීන වෙනවා කියන්නේ අද සමාජයත් එක්ක මං ඒක ගැට ගහන්න ඕන. එදා තිබිච්ච තත්ත්වය අද ගන්න බෑ. මීට අවුරුදු 50කට පෙර තිබුණු විදියට නෙමෙයි අද දරුවා හැසිරෙන්නේ. අද දරුවා ඉන්න දේවල් මං තේහෙල ඉස්සෙල්ලා කිව්වනේ. දැන් අද දරුවා පිහිනි අරන් යන්නේ බෑක් එකේ. එතකොට ඇයි එහෙම පිහි අරන් යන්න වෙන්නේ? ඈ එතකොට තමන් අර මනෝවිද්‍යාඥයෝ ඉස්සර හිටපු මනෝවිද්‍යාඥයෝ කිව්වා ඔය ආදර තටාක් කියලා කාල පරිච්ඡේද වලට බෙදුවා. බෙදලා කිව්වා ප්‍රේමණීය සම්බන්ධකම් පවත්වන්න ඕන කාල පරිච්ඡේදයක් කිව්වා. හරි? නමුත් අද එහෙමනේ. අද අවුරුදු 15 14 13 ළමයිත් ප්‍රේමණීය සම්බන්ධකම් පවත්වනවා. ඉස්සර මට මතකයි ඔය කරුණාසේන ජයරත්න මහත්තයාගේ ගොළු හදවත අර කතාවේ වෙරළු ටිකක් නිකෙනෙත් දෙන්නේ. එලා දෙන්න. මොනවද? වෙරළු. ඉතින් එතන තියෙනවා පොඩි සුන්දරත්වයක් තියෙනවා. ඒ සොඳුරුකමක් තියෙනවා. එදා දනුවන් දුන්න විදියයි අද දනුවන් දෙන විදියයි බලන්නකෝ. දැන් අද මානසික අයිතිවාසිකම් කියලා කැලලක් ඇවිල්ලා තියෙනවා. හියුමන් රයිට්ස් කියලා. දැන් ඒකෙදී ගුරුවරයෙකුට ළමයෙකුට ගහන්න බෑ. දැන් ගහන්න ඕනෙම නෑනේ. දැන් මම පරක්කු වුණා කියලා දවසක් හඳුන්නේ පාසලට එන්න එකම දවසයි. මට කියලා ඩබල් රූල් පොතේ පීඩි 100ක් ලියෙව්වා. ඒක මම ඇඩ්වාන්ස් වෙල් කරනවා. ගුණපාල වික්‍රමරත්න මහත්තයා ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙක් නේ නාලන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉති. ඔහු මට කියලා ඩබල් රූල් පොතේ. හැබැයි මට කිව්වා මෙහෙම එකක්. ඩබල් රූල් පොතේ ඇඩ්වාන්ස් වෙල් කරන මට කියනවා ඩබල් රූල් පොතේ ලියන්න කියලා. එක අකුරක් එහාට මෙහාට යන්න බෑ. ගියොත් එතෙන්දර තව 100යි. ආයි වැරද්දුවත් ආයි තව 100යි. එතකොට බලන්න දිනපු දනුවම සොඳුරු දනුවමන්නේ. තව එක ඉස්කෝලේක මේ ඊයේ මේ 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 මෑත කාලේ ඉස්කෝලේක විදුහල්පතිවරයෙක් ගාව තියෙනවා ඇට සැකිල්ලක්. හරිද? කාමරයක තියෙන ඇට සැකිල්ලක් වගේ හදවපු එකක් තියෙනවා. ළමයෙක් වැරදි කරාම ඒ ඇට සැකිල්ල ළඟ ගිහින් තියෙනවා ළමයා කාමරේ වහලා. මේක තමයි දැන් අලුත් ක්‍රම දනුවන් කරන. එතකොට මේ ඊයේ පෙරේද දැක්කනේ ඔයා මේ මේ මොකද චාමික මේ අනිවාර්යයෙන්ම ඔයා මාත්‍ය ආයතනයක වැඩ කරන නිසා දකින්න ඇති පෙරදෙන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. අද රිමාන්. ඇයි නවකවදේ දීලා. තවත් ශිෂ්‍යාවකට දීලා නවකවදේ. හිංසා විදියට දීලා. අද ප්‍රවෘත්ති හෝ ඊයේ ප්‍රවෘත්ති වල මම අහගෙන හිටියා එක ගුරුවරියක් රිමාන් කළා. එක ළමයෙක් රිමාන් කළා. සාමාන්‍ය වෙල විභාගයට උත්තර ලියනකොට ටෙලිෆෝන් එකෙන් මේ මේ අර පළවෙනි ප්‍රශ්න පත්‍රේ මේ ඉලක්කම කියනවලු. 4-2 අහුවෙලා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලයට ගිහිල්ලා වෙලා ඒ මේ පණිවිඩේ අල්ලගෙන ගිහිල්ලා දැන් මේ දෙන්නම රිමාන්. ඉතින් අද වෙනකොට වෙනස් වෙලා තියෙන්නේ. කොපි කරනවා කියන එක ඒ දවස්වල චාමික අපිට ලැජ්ජාවට කාරණයක්. අද කොපි කිරීම ප්‍රසිද්ධිය කරන්නේ. අද ප්‍රසිද්ධිය කරන්නේ. අද ළමයා ගුරුවරයා අහක බලා ගන්නවා. ගුරුවරයා කියනවා එක ළමයෙක් අහනවලු ටීචර්ගේ කොපි කරලා අහුවෙලා. ඔයාලත් ළමයි ඉන්නවනේ ටීචර්. ඔයාට දුක නැද්ද මට දනුවම් කරන්න? ඔයාගේ දරුවට මේ වගේ එකක් වුණොත් ඔයා කැමතිද? මේවා තමයි තියෙන්නේ. ඉතින් ඕක නිසා උපදේශනය දෙන්නවා නම් උපදේශනය දෙන්න ඕන නිවැරදිව පුද්ගලෙක් විය යුතුයි. ඒ පිළිබඳ විෂයානුබද්ධ දැනීමක් තියෙන්න ඕන. මුදලට දෙන්න එපා උපදේශනේ. ඔබ පිළිගන්න මම මේ කියන දේ. පාසල් මම 1000කට වැඩිය ගිහිල්ලා තියෙනවා මේ රටේ. එකම පාසලකින් 1-5ක් අද වෙනකන් අරන් නැහැ. ඔක තමයි මගේ මේ ඒ මොකද හේතුව කම්පැනි වලින් ගන්නවා. උන් ලාභ මම හොයනවානේ. පාසලේ විදුහල්පතිවරයා රුපියල් 2ක් හොයාගන්න කොයි තරම් අමාරුවෙන්ද? අහිංසක දෙමාපියන්ට තමයි ටැක්ස් කරන්නේ. ඒක ටැක්ස් කරන්නේ මොනවා කියලාද? ලාල්පන්සේ මහත්තයර දෙන්න ඕනේ මෙච්චර ගාණක්. මේ මම ඉගෙන ගත්තේ පිනටනේ හැමදෙරුනේ. මමත් ගත්තේ පුණ්‍ය. ඒ කියන්නේ අපි සල්ලි දීලා ඉගෙන ගත්ත මිනිස්සු නෙමෙයිනේ.
එතකොට මම ගිහිල්ලා තව පාසලකට ගිහිල්ලා මම එතනින් සල්ලි ගන්නවා නම් මොන තරම් මේ මේ අකුසල කර්මයක්ද ඒක? මේක ඒ ගැන කල්පනා කරන්න ඕනේ. හොඳයි අපේ හඳුරන්නේ අවසන් වශයෙන් අපිට ලැබිලා තියෙන කාර්යසිමතක මට ඒක එක කාරණයක්ට මගේ හපන සාකච්ඡා මේ මාධ්‍ය ගැන කතා කරන එක. මොකද මේ ඔය තීන්දුව ගන්න ගැනීම දැන් මාධ්‍ය තමයි අපිට ප්‍රශ්න කියන්නේ. ඒගොල්ලෝ තමයි ඒකට උත්තර හොයලා දෙන්නේ. ඒගොල්ලෝ තමයි ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග කරන්නේ. අපිට හිතන්න කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ නේ වර්තමාන මාධ්‍ය. අපි වෙනින් දවසක හරි පුළුවන් නම් ඒ ගැන කතා කරමු. නායක හඳුරන්නේ අවසන් වශයෙන් මේ නිවැරදි තීරණ ගැනීම කියන අපේ මාතෘකාව ඇතුලේ සමහර විට අපේ ජීවිතයේ අපි ගත්තු තීරණ වැරදිලා තියෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ සිට අපි ලබා ගන්න උන අදිෂ්ඨානය මොකක්ද? අද ඉඳන් මේ මොහොතේ ඉඳන් අපි තීරණ අපි හරි තීරණ ගන්න බවට සහ ඒ තුල අපි ඉදිරියට යන බවට කොහොමද හොඳ අවසානයක් අපේ සාකච්ඡාවට ලබන්නේ? වාසනාවන්ත ගුණගරුක පින්නතුනි ඔබ සියලු දෙනාටම මහාන වෙලා බණ කියන්න පින් කරපු මම ඔබට කියන්න තියෙන එකම දේ තමයි හැකිතාක් දුරට මනුෂ්‍යත්වය කියන්නේ මොකද්ද කියලා අපි හඳුනගමු. මනුෂ්‍යත්වය කියන එක හඳුනගන්න මේ ලෝකේ තියෙන හොඳම දහම තමයි බුදුදහම. මං හඳුනමක් ඇටියට ඒක ඉස්සෙල්ලා කිව්වේ නැත්තේ මොකද මම ඒක කිව්වොත් මං අසාධාරණ අනාදාන කියන්නේ ආමුදුරුව කියන්නේ බෞද්ධ වෙන හැමෝටම නෑ. මිනිසෙක් ඇරිට සිංහල කෙනෙක් ඇරිට මිනිසෙක් කියලා ඉපදුලා නම් ඒකේ වටිනාකම ඔබ හඳුනගන්න. ද්‍රවිඩ ජාතිකයෙක් කියලා ඉපදුනොත් ඔබ ද්‍රවිඩ ජාතිකත්වයේ හැටියට හඳුනගන්න. මුස්ලිම් ජාතිකයෙක් ඇරිට අපේ රටේ ජීවත් වෙන සියලු මිනිසයන් තමන්ට ලැබුණු දුර්ලභ මනුෂ්‍යාත්මයේ වටිනාකම හඳුනගන්න. ඒ හඳුනා ගන්න තියෙන වටිනාම දහම හැටියට මම කතා කරනවා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හැටියට බුදු දහම විතරයි. බුදු දහමේ මනුෂ්‍යත්වය කියන එක අර්ථ ගන්නලා නැහැ. මනුෂ්‍යෙක් කියන්නේ කවුද කියන එක තෝරලා නැහැ වෙන කිසිම දහමක්. ඒ කියන්නේ අනිත් දහම් ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙමෙයි. පුළුවන් තරම් තමන්ට මේ ලෝකෙ පුරා තියෙන හැම දහමක්ම පිළිගන්න ඒ ඉගෙන ගන්න. මොකද දැන් අම්මා අමතක කරනවා වගේනේ. දැන් මම බෞද්ධෙක් වෙලා තියෙන බෞද්ධ භික්ෂුවක් වුණේ මගේ අම්මා හොඳ බෞද්ධෙක් වෙච්ච නිසා. මගේ තාත්තා නිසා. අපි හිතමු මගේ අම්මා ඉතාමත්ම භක්තිමත් කතෝලික මාතාවක් කියලා. මගේ තාත්තා කතෝලික කියලා. එතකොට මම පිළිගන්න ඕන කතෝලික දහම. මම ඉස්ලාම් දහම අම්මා කෙනෙක් ඉස්ලාම් භක්තික අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළඟ මම ඉස්ලාම් දහම පිළිගන්න ඕන. ඒක වෙනම දෙයක්. ඒකේ නිවැරදි තීරණය අපි හොඳම දේ කියලා මම කිව්වේ පිළිගන්න නෙවෙයි. අපි හොඳම තීරණයක් හදාගන්න නම් බුදු දහමේ හැර වෙනත් කිසිම දහමක මේ මිනිස් දහම හඳුන්වලා නැහැ. ඒ නිසා මෙන්න මේක ගැන අපි අවබෝධයෙන් කටයුතු කරමු. ඒක තමයි තීරණය ගන්න තියෙන හොඳම කටයුත්ත. ඒ තීරණයත් එක්ක අපේ රට වෙනස් කරන්න පුළුවන් අලුත් ක්‍රමයකට අපි හැදෙයි. අපේ රටේ පවතින ජනතාව වෙනස් විදියට හිතන පතන ජනතාවක් වෙයි. අපේ සියලු පවුල් සිංහල දෙමළ මුස්ලිම් පවුල්වල අලුත් විදියට හිතන පවුල් වෙයි. ඒකකට අපේ රටේ පාර්ලිමේන්තුව මිනිස්කමෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් වෙයි. ආත්මාර්ථය නැතුව පරාර්ථය ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍රවාදයක් අපිට ගොඩනැගේ. ඒ නිසා මේක මම කියන්න ඕන මාත්‍යා බුදුහාමුදුරුව දේශනා කරපු දේශනාවේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තියෙන්නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් හැදගස්සනම් බුදුදහමත් හොඳින්ම දැනගෙන ඉන්න ඕන. ඒ නිසා මම කිව්වේ කරුණා මෛත්‍රියෙන් අපේ රටේ මේ දවස්වල හැම තැනම ප්‍රශ්නවයෙන් ප්‍රශ්න මිනිස්සු පිස්සු වැටලා ඉන්නේ. ඇත්තටම පින්නතුනි ඔබ මේකට දායකත්වයක් දීලා තියෙනවාමයි. මන කියන අපි ඔක්කොම යම් නිවැරදි තීරණයක් ගන්න බැරුව වැරදි තීරණයක හිටියොත් අපි ඔක්කොටම වැරදිලා තියෙනවා. වැරදුනයි කියලා අපි දුක් වෙන්න බය වෙන්න එපා.
මේ වැරදි තීරණයෙන් ගොඩ එනනම් නිවැරදි තීරණයකට අපි එකතු වෙමු. නිවැරදි තීරණයක් එක්ක ක්‍රියාත් කරමු. ඒ නිවැරදි තීරණය මත තමනුස්සනසි අනුනුස්සනසි ලොවක් සනසනට අපට උතුම් වූ ක්‍රමයක් ලැබෙනවා. ඒ ලැබීම තුළ ආය නැවත වාරයක් සම්පූර්ණ 100%ක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට අපි ඔක්කොම අනුගත වෙනවා. ඒ නිසා රත්තරන් දෙමව්පියනි, රත්තරන් තරුණ දරුවනි, රත්තරන් පොඩි දරුවනි, උගත් නූගත් සියලු දෙනා හැමෝම හිතලා, උගත් මහත්තරුනි, උගත් සියලු පින්නතුනි, බෞද්ධ පින්නතුනි, අබෞද්ධ පින්නතුනි, අපි පුළුවන් තරම් මේ තමනුස් සැනසේ තමන්ගේ පරපුරත් සනසලා මුළු ලෝකෙම සනසන මනුෂ්‍යයෙක් හැටියට ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒක තමයි තියෙන ලෝකේ තියෙන උතුම්ම ප්‍රඥාවන්ත තීරණයකින් කටයුතු කරේ. ඒ නිසා එවන් ජීවිතයක් ගත කරලා එවන් රටක එවන් ලෝකයක එවන් පවුලක අපට මේ ජීවිතේ මැරෙන්න ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට තෙරුවන් සරණින්, සියලුම දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව ලැබේවා. මේ ලැබීම තුළින් හැම දෙනාගේම තීරණ නිවැරදි වේවා. නිවැරදි තීරණයේ සැපවත් සුවපත් ශාන්ත ජීවිතයක් ගත කරන්න අපිට හැමදාම උපනුපන්න ආත්මවල හැකියාව ලැබේවා. කවදා හරි කෙළවර නිවන් දකින තෙක් ඒ නිවැරදි තීරණයම අපට පිහිට වේවායි ගෞරවයෙන් ඉතාමත්ම සදහැසිතින් ඔබට ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණින් හැකිතාක් දුරට මේ කියපු වචන ටික තෝරගෙන අපි ජීවත් වෙන්න උත්සාහ කරමු. උත්සාහ කරගෙන එවැනි ජීවිතයක් පවත්වා ගන්නට පාරමිතා පුරමු වේ කියලා ප්‍රාර්ථනා කරමින් අද නැනපාන වැඩසටහනින් අපි දෙන්නම සමුගන්නවා. චාමික මහත්තයා සමුගන්නවා. එම අපේ හැමදෙනා එමනගේ වටිනා උතුම් ප්‍රාර්ථනාව සමගින් පින්වතුනි අපි සමගන්නවා අද දවසේ නැනපහනෙන්. අද නැනපහනෙන් අර වෙනදා වගේම අපිට මේ වටිනා දහම් කරුණු කියලා දුන්නට, අවබෝධ කරලා දුන්නට අපේ හැමදෙනා වහන්සේට ගොඩක් පින්. අපේ හැමදෙනේ නිදුක් නිරෝගීතාවයේ දීර්ඝාෂ තිර ජීවනයේ අපි බොහොමද පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. අපේ අමිතානන්ද නායක හැමදෙනාට අවසරයි. අපේ හැමදෙනේ වගේම පොන්සේක මැතිතුමන ඔබතුමාටත් ගොඩක් පින්, ගොඩක් ස්තුති. අද දවසෙත් බොහොම කාර්යබහුල වටපිටාවක අපේ ආරාධනය පිළිගෙන අදත් අපේ වැඩසටහන සාර්ථක කරගන්න මේ විදියට TNL රූපවාහිනියට පැමිණියට එහෙමනම් පින්වතුනි අද දවසට අපි සමුගන්නව දැන පහනින් කාට හරි අද වැඩසටහන මගරුනම් බලන්න කියන්න උන්ට ලබන බ්‍රහස්පතින්ද හරියටම උදේ 10ට TNL රූපවාහිනිය ඔස්සේ අද නැන පහන විකාශය වෙන බවත්. එහෙමනම් අද දවසට සමුගන්නව දැන පහනින් බෙන්ද වගේම සමුගෙන යන මොහොතේ අපේ ප්‍රාර්ථනය හැමෝටම හැම මොහොතෙම තුනුරුවන් සරණයි.